තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම. අපි හැමෝම දන්නවා පොසොන් මංගල්‍ය ලංකාවේ පඤ්ඤා සමාජය බිහි කරපු, පඤ්ඤා සමාජය උද්දීපනය කරපු, උත්පාදනය කරපු පොහොය දවස. නිසි මගක්, නිසි ප්‍රඥාවන්ත ගමන් මාර්ගයක් අපට වෙන් කර දුන්නා මහින්දාගමනයත් සමග. ඉතින් මහින්දාගමනය පිළිබඳව බොහෝ තොරතුරු කතිකාවන පොසොන් දවසේ අපි ත්‍රිපිටක අභිවන්දනා දෙවන වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි මුල් වැඩසටහනේදී ත්‍රිපිටකය පිළිබඳව සංක්ෂිප්ත අදහසක් ඔබට ලබා දෙන්නට උත්සාහ කළා. මුල් වැඩසටහන නරඹූ බොහෝ දෙනාගේ ප්‍රතිචාර අනුව තවදුරටත් ත්‍රිපිටකය පිළිබඳව තර්මක අවබෝධයක් එක්ක මෙය දීර්ඝ වශයෙන්, සන්න වශයෙන් පැහැදිලිව සාකච්ඡා කිරීමයි අදත් ත්‍රිපිටක අභිවන්දනා වැඩසටහනේ ආරම්භන. ඒ සඳහා වඩාත්ම සුදුසු ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ නමස්කාර පූජා පෙරදරිව හදවතින් සාදු නාද නගමින් අපි මේ මොහොතට පිළිගනු ලබනවා. පැපිලියාන සුනිත්‍රා මහදේවි පිරිවෙනේ පරිවෙනාධිපති, සුනිත්‍රා මහදේවි මහපිරිවෙන් විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති ධුරන්දර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මැදකුඩ අභිතිස්ස ස්වාමීන් වහන්සේ සාදු නාදයක් නැවතත් ලබා දෙමින් අපි පිළිගනු ලබනවා අවසරයි හාමුදුරනේ. තෙරුවන් සර්. අපි ඔබ වහන්සේගෙන් නැවතත් අර අපි කලින් කිව්ව විදිහට ත්‍රිපිටකය අපි පැහැදිලි කරගත්තා. ත්‍රිපිටකය පිළිබඳව වටිනාකම්, ත්‍රිපිටකය ඇයි වැදගත් වෙන්නේ කියලා, ත්‍රිපිටකය සැදුම්ලත් කොටස් පිළිබඳව විනය, සූත්‍ර, අභිධර්ම කාරණා පිළිබඳව අපි සාකච්ඡා කර අපි හාමුදුරනේ අදත් ආරම්භයක් ලබා ගන්නට අවසරයි. ඒ ආකාරයේම පැහැදිලි කිරීමකින් අද සිට මේ වැඩසටහනට එකතු වෙන අපේ ආදරණීය පින්වතුන් උදෙසා තෙරුවන් සරණයි හැම දිනාටම. වජිර මහත්තයා, ඇත්තටම අපි පහුගිය අයකමාරක වගේ වැඩසටහනක ගිය පොය දවසේ මම මේ පටුන කිව්වා. එහෙමයි. ත්‍රිපිටකේ පටුන කියන්න ලේසි නෑ. එහෙමයි. මට හිතුණා එක වැඩසටහනක් ඇතුලේ මේ පටුන එකපාර කියලා තිබ්බොත් තමයි කාටත් මේක මොනතරම් වපසරියක් තුල දිවිනවද කියන එක පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ඒ කාර්යය බොහොම අර අපි කියන්නේ මේ සංකෝචනය කරලා හකුළුවා ප්‍රකාශ කිරීම තමයි අපි සිද්ධ කළේ. හැබැයි අපිට දැන් මෙතන ඉඳලා මේ වැඩසටහන ඉඳලා ඊට වඩා පුළුල් ලෙස විසුරුවා හොඳින් එකින් එක අරගෙන සාකච්ඡාවට ගන්න පුළුවන්. මම හිතන්නේ මේක යම් විදිහක මේ සමාජ සංගායනාවක්. මම මේකට ධර්ම සංගායනාවක් කියලා කියන්නේ නැහැ. ඒක ඊතරම් උත්තරීතර වචනයක්. සමාජ සංගායනාවක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා ත්‍රිපිටකය පිළිබඳ අවබෝධය සමාජයට ලබා ගන්න. තේ පිටකං බුද්ධ වචනං කියන පදයෙන් තමයි මේ ත්‍රිපිටකය හඳුන්වලා තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය එදත් මම කිටියෙන් කිව්වා ස්කන්ධ හතකට දාලා නම් කරලා තියෙනවා. කොටස් හතකට දාලා. ඒකෙදි අයං ධම්මෝ රස වසේන ඒක විදං. මේ ධර්මය රස හැටියට ගත්තොත් එක ආකාරයි. ඒ තමයි විමුක්ති රසය. එහෙමයි. සියතාපි භික්කවේ ලෝණ පයෝදි. ඒකමේව රසෝ ලෝණ රසෝ. මහණෙනි, ලුණු සයුර එකම රහයි, ලුණු රහ විතරයි. ඒ වගේම මගේ මේ ධර්මයත් එකම රහයි, විමුක්ති රස පමණයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා විමුක්තිය අරමුණු කොටගෙන දේශනා කරපු ධමයක් හැටියට රසය විමුක්ති රසය. දෙක, ධම්ම විනය වශයෙන් දුවිදං. මගේ ධර්මය ධම්ම විනය හැටියට දෙආකාරයි. ධම්ම කියලා කියන්නේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික සංහිඳියාව, එමත් නැත්නම් කෙලෙස් දුරු කිරීම ඇති කරන ක්‍රමවේද. විනය කියලා කියන්නේ පුද්ගලයාගේ කාය වාක් සංවරය ගොඩනගන පිළිවෙල. එතකොට සංස්ථාමය සුපිලිපන් පැවැත්ම සකස් කිරීම සඳහා භික්ෂු භික්ෂුණීන්ගේ සංස්ථාමයේ සුපිලිපන් පැවැත්ම අවධාරණය කරන්නේ කුමකින්ද? විනය. එවැගේම ඒ සංස්ථාමයේ සුපිලිපන් පැවැත්ම ඇති කරන්නේ කුමක් සඳහාද? නිවනට අභිමුඛ වෙච්ච පුද්ගලයෙක් නිර්මාණය කිරීම සඳහා. අන්නේ
පුද්ගලයාට නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා යන මාර්ගය දේශනා කරන්නේ ධර්මයේ. එතකොට අයන් ධම්මෝ මේ ධර්මයේ දෙයාකාරයි ධම්ම විනය වශයෙන්. ඊට පස්සේ පඨම මජ්ක්‍ධිම පච්චිම වශයෙන් ත්‍රිවිධං. බුද්ධ වචනේ ප්‍රථම බුද්ධ වචනේ මධ්‍යම බුද්ධ වචනේ පස්චිම බුද්ධ වචනේ කියලා තුන් ආකාරයි. ඒ කියන්නේ බුද්ධ වචනයට මර්යාදාවක් පනවනවා. බෙන්න පටන් ගත්තු තැන මෙන්න ඉවර කරපු තැන. පටන් ගන්නෙ කොහොමද? බුදුහාමුදුරුව අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බිසං කියලා පටන් ගන්න තැන. විනය පිටකේ මේක සඳහන් කරන්නේ යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා අතෝ පජානාති සහේතු ධම්මන්ති කියලා ඒ පටන් ගන්න තැන කියලා කොහොම හරි මේ ආරම්භක බුද්ධ වචනේ. එතනින් පස්සේ බුදුහාමුදුරුව අවුරුදු 45ක් දේශනා කරපු ධර්මයේ මධ්‍යම බුද්ධ වචනේ. බුදුහාමුදුරුව පිරිනිවන් පාන වෙලාවේ හන්දදානිවෝ භික්කවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා දේශනා කරන බුද්ධ වචනේට අපි කියනවා පස්චිම බුද්ධ වචනේ කියලා. එතන මේ උභින්න මන්තරේ මේ දෙක අතර තියෙන සමස්තය තමයි බුද්ධ දේශනාව කියලා කියන්නේ. එතකොට නියම විදිහටම බුද්ධ දේශනාව අගමුල වෙන් කරගෙන බුද්ධ දේශනාව නිසියාකාරව මෙයයි බුදුහාමුදුරන්ගේ ජිනේරිතය භගවත් දේශනාව කියලා පෙන්වන ක්‍රමය තමයි මේ. ඊට පස්සේ කියනවා ඒ වගේම පිටක වශයෙන් තථා පිටක වශයෙන් පිටක හැටියටත් මේ බුද්ධ දේශනාව තුන් ආකාරයි. පිටක කියන්නේ මොනවද? දැන් වජිර මහත්තයා සඳහන් කරපු විදිහට විනය පිටකේ, සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ. අපි ওই පිටක බෙදීමට පස්සෙමු. මොකද හේතුව මේකට එහා තව තියෙනවා. ඊළඟට නිකාය වශයෙන් පංචවිධ මුළුමහත් බුද්ධ දේශනාවම නිකාය හැටියට පංච විදයි කියලා කියනවා. මොනවද නිකාය පහ? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. මම ගිය වතාවේ මේ ඔක්කොම නිකාය එක එක වෙන වෙනම කිව්වා. මෙයින් කුද්දක නිකාය ගත්තොත් මේ කුද්දක නිකායට අභිධර්ම පිටකයත් විනය පිටකයත් කුද්දක නිකාය පොත් 15ත් ඇතුල් වෙන බව බුදුගෝසාචාර්යයන් වහන්සේ පෙන්නවා. තපෙත්වා චතුරෝපේතේ නිකායේ දීඝමාදිකේ තදඤ්ඤම් බුද්ධ වචනං නිකායෝ කුද්දකෝ මතෝ. එතකොට අර දීඝ මජ්ක්‍ධිම සංයුත්ත අංගුත්තර කියන නිකාය හතරට ඇතුල් වෙච්ච සමස්ත බුද්ධ වචනේ මේ කුද්දක නිකායට අන්තර්ගාහණය කළා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරන්ගේ දේශනාව ඊළඟට නව ආකාරයි. අංග වශයෙන් නව විධං. මොනවද? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, අබ්බුත ධම්ම, වේදල්ල මේ විදිහට බුදුහාමුදුරන්ගේ දේශනාව නවාංග ශාස්ත්‍ර ශාසනයක් හැටියට අංග 9කට දාලා තියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට ධම්මක්ඛන්ද වශයෙන් චතුරාසීති දහසහස ධම්මක්ඛන්ද විදන්ති වේදි තබ්බං. බුදුමහාමුදුරන්ගේ සම්පූර්ණ දේශනාව ධර්මස්කන්ධ හැටියට ගත්තොත් 84000ක්. 84000ක් ධර්මස්කන්ධය කියලා අපි කියන්නේ 80000ක් ධර්මස්සංගය කියලා. 84000ක් වෙන්නේ කොහොමද? ද්වාසීතිම් බුද්ධතෝ ගන්හි ද්වේ සහස්සානි භික්ඛුතෝ චතුරාසීති සහස්සානි යේ මේ ධම්මා පවත්තිතෝ. ද්වාසීතිම් බුද්ධතෝ ගන්හි 82000ක් බුදුහාමුදුරුවන්ගෙන් ගත්තු දේශනා. ද්වේ සහස්සානි භික්ඛුතෝ භික්ෂුන් වහන්සේලාගෙන් 2000කුත්. චතුරාසීති සහස්සානි සියල්ල 84000ක් බුදුහාමුදුරුවන්ගේ දේශනා හැටියට බුද්ධ දේශනා හැටියට හඳුන්වනවා. එතන වජිර මහත්තයනි මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා. එතන භික්ෂුන් වහන්සේලා දේශනා කරපුවොත් බුද්ධ දේශනා කියලා ගත්තද කියලා. අපි වෙනම දවසක සාකච්ඡා කරමු ශ්‍රාවක භාෂිත බුද්ධ භාෂිත බවට පත් කර ගැනීමේ ක්‍රමවේදය. දැන් මේ සමහර සූත්‍රය මදුපිණ්ඩික සූත්‍රය වගේ සූත්‍ර ගත්තොත්, ඒ වගේ බද්දේ කරත්ත සූත්‍ර වගේ සූත්‍ර ගත්තොත්, ඇතැම් සූත්‍ර භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ අනුදැනුම පිට දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රය අහලා මම මේ සූත්‍රය දේශනා කළත් මෙලෙසින්මයි දේශනා කරන්න කියලා අනුමත කරලා ඒක බුද්ධ දේශනා බවට පත් කරනවා. වජිර මහත්තයා ඔයාගේ කාර්යාලේ සමහරලාවට ලියුමක් ලියලා දෙනවා ලොකු මහත්තයාට. එයා මේක අරගෙන හරියටම හොඳනම් තමන්ගේ සීල එක ගහලා අස්සම් කරනවනේ. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඇතැම් භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා හැටියට සමහර දේශනා කරපු දේශනා බුද්ධ දේශනා ගණීලා සලකා ගන්න උපදෙස් දීලා තියෙනවා. ඒ වගේත් සූත්‍ර 2000ක් තියෙනවා. මේ ධර්මස්කන්ධ 2000ක් තියෙනවා. මේ සියල්ල එකතුනෙන් පස්සේ තමයි 84000ක් ධර්මස්කන්ධය කියලා කියන්නේ. හොඳයි, දැන් 84000ක් ධර්මස්කන්ධේ විනය කොටසට තරමක
වැඩි අවධානයක් යොමු කරන්න අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. මොකද විනය දේශනාව හාමුදුරනේ මේ සමාජයේ යම් පිළිගැනීමක් තියෙනවා. මේ විනය තියෙන හාමුදුරුවන්ට දේශනා කරපු දේශනාවන්. එතකොට මේ ගිහියන්ට මේක සාකච්ඡා කිරීමට කැප වෙන්නේ නැහැ. ඒක අකැපයි. ගිහියන්ට බුදුහාමුදුරන්ගේ විනය දේශනාව අදාළ වෙන්නේ නැහැ. මේක නිවැරදි මතයක්ද එහෙම නැත්නම් දුර්මතයක්ද? දැන් විනය කියන එක භික්ෂූන්ට විතරක් නෙමෙයි. ගිහියන්ටත් අයිති. හැබැයි මෙතන අපි කතා කරන විනය පිටකය භික්ෂු භික්ෂුණීන්ටයි අදාළ වෙන්නේ. එතකොට විනය කියන වචනේ තේරුම ඩිසිප්ලින් කියන එකනේ. විනය පිටකය හඳුන්වන්නේ බුක් ඔෆ් ඩිසිප්ලින්. එහෙම තමයි හඳුන්වන්නේ. එතකොට ඩිසිප්ලින් කියන එක ගිහියටයි පැවිද්දටයි දෙන්නටම අයිතිනේ. හැබැයි ඒක වෙනස තියෙන්නේ මේ අපි කතා කරන විනය පිටකය නම් භික්ෂු භික්ෂුණීන්ගේ චර්යාමය සකස් කිරීම පිළිබඳව දේශනා කරපු දේශනා. එතකොට මේ විනය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාලය වෙනකොට බුදුහාමුදුරුවන් මේක සාමාන්‍යයෙන් ගණන්නේ පඨමාභි සම්බුද්ධ සමය පළවෙනි අවුරුදු 20න් පස්සේ තමයි බුදුහාමුදුරුවෝ විනය පිටකයක් පනවන්නේ කියලා. මොකද පළවෙනි අවුරුදු 20ේ ගොඩක් භික්ෂුන් වහන්සේලා බොහොම ශාසනයට ඇතුළත් උනේ නිස්සරණ අධ්‍යාසයෙන්. නිවන් දකින්න බලාපොරොත්තු වීමයි. එසම උන්වහන්සේලාට වෙනත් බලාපොරොත්තු මොකුත් තිබුණේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ මේ ශාසනයට ආපු භික්ෂුන් වහන්සේලා අපගත කාලක කළු පැල්ලම් නැති නිරාතංකෝ මේ ප්‍රශ්න අඩු බොහොම හොඳ භික්ෂුන් වහන්සේලා පිරිසක්. උන්වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා මම චිත්තං ආරාධේසුන් මගේ හිත ඇදගත්තු පිරිසක් හිත සතුට කරපු පිරිසක් දැන් කාලේ වගේ නෙමෙයි මේ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ ගොඩක් මගේ සිත් ඇදගත්තා කියලා බුදුහාමුදුරුවෝ යම් අවස්ථාවක දේශනා කරනවා. එතකොට ඒකේ තේරුම දැන් ඔය කකචූපම් සූත්‍රය ගැන එහෙම ගණ ඉදදී ඊට පස්සේ ඔය සමහර අර මෝලිය පග්ගුණ හාමුදුරන්ට එහෙම කියන කතාවලදී සමහර තැන්වලදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා බුද්ධ කාලයේ ඇතුළෙම කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා හිටිය අවුරුදු 45 ඇතුළෙම බුදුහාමුදුරුවන්ගේ සිද්ගත් භික්ෂුන් වහන්සේලා සිටි කාලයක් වගේම බුදුහාමුදුරුවන්ට එපා කරපු භික්ෂුන් වහන්සේලා හිටිය කාලෙකුත් හිටියා කියන එකනේ පේන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනොම් පාන කලින්ම ශාසනයේ පරිහානියකුත් ආරම්භ වෙලා තියෙන බව පේනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි ශාසනය තුල ආසවට්ඨානීය ධර්ම පහළවීම. ශාසනය තුල ආසවට්ඨානීය ධර්ම පහළවීම. මේ ආසවට්ඨානීය ධර්ම කිව්වට මේක අහගෙන ඉන්න බොහෝ ගිහි ජනතාවට මේක තේරෙන්නේ නැහනේ. ඒක පෙන්වන්නේ මෙහෙමයි. එකක් තමයි සංඝෝ රත්තඤ්ඤු මහන්තම් පත්තෝ හෝති. සංඝයා ශාසනය තුල බොහෝ කල් වැස නිමවා තිබීම. කියන්නේ උන්වහන්සේලා ගොඩක් කල් ශාසනයට ඇතුළත් වෙලා. ඒ නිසා ශාසනයට ඇතුළත් වෙච්ච අලුත් නවක භික්ෂුන් වහන්සේලා වගේ සමහරු විනය ගරුක නොවි ඒ විනේ තියෙන සිදුරු සොයාගෙන රිංගල යන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු මේ ආයතනයේට අද රස්සාවට එන කෙනෙක් හොඳට වෙලාවට එනවා වෙලාවට යනවා වැඩ ටික පිළිවෙලට කරනවා එහෙමයි. හැබැයි ටික දවසක් යනකොට මොකද වෙන්නේ? මෙයා බලනවා ලොක්කා ඉන්නේ කොයි වෙලාවටද නැති වෙලාව කොයි වෙලාවද එළියට බහින්න පුළුවන් කොයි වෙලාවේද? ඒ කියන්නේ නිදහස ලබා ගන්න පුළුවන් සිදුරු තේරුම් ගන්නවා. අර අලුත් කොස්ස හොඳට අතු ගන්නවා කියනවනේ. එහෙමයි. ඒ වගේ සාසනෙත් ඔය කතාව ඇත්ත. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සංඝයා බොහෝ කල් සාසනේ වැස පැවතීම බොහෝ කාලයක් ශාසනයේ හිටිය නිසා සමහර අය මේක සිදුරු හොයාගන්න පටන් ගත්තා. එතකොට මොකද වෙන්නේ? වැඩි කාලයක් ශාසනයේ පවතිච්ච භික්ෂුන් වහන්සේලා වැරදි කරන්න ගත්තට පස්සේ උන්වහන්සේලා වෙනුවෙන් විනය පැනවීමේ අවශ්‍යතාවක් ඇති වුණා. අනිත් එක තමයි සංඝෝ බාහුසච්ච මහන්තම් පත්තෝ හෝති. සංඝයා අතර බහුසුරතකම් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ලෝකෙ හික්මවන්න අමාරුම පිරිසම උගත්තුනේ. උගතුන් හික්මවන්න අමාරුයි. ඒ ගැන ලස්සන කියමනකුත් තියෙනවා මෙහෙම. ඒක තියෙන අර මේ දිට්ඨන්ත රත්නාවලී කියලා පොතක් තියෙනවා. මේ දිට්ඨන්ත රත්නාවලී බුදුහාමුදුරුවෝ දේශනා කරපු එකක් නෙමෙයි පසු කාලීනව ලියවිච්ච එකක්. මේ දෘෂ්ටාන්ත ගැනයි තියෙන්නේ. ඒක තියෙනවා අධම්මචාරී ධම්මඤ්ඤු විනේතුං කේන සක්කතේ. න කේනාපි උපායේන මිච්ඡා සුත්තෝ පබුච්චති. මේක කියන විදිහ මහත්තයා අධම්මචාරී අධර්මයේ හැසිරෙන ධම්මඤ්ඤු ධර්මයේ දන්නා ඉන්නවනේ. ධර්මයේ දන්න අධර්මයේ හැසිරෙන අය විනේතුන් කියන සක්කතේ කාටවත් බෑ හදන්න. ඇයි? න කේනාපි උපායේන මිච්ඡා සුත්තු පබුජ්ජති. කිසිම ක්‍රමයකින්
හොර නින්ද ඉන්න එක හැරවන්න බෑ. හැරවන්න පුළුවන් හරි නින්ද ඉන්න කෙනා. හැබැයි හොර නින්ද ඉන්න එක හැරවන්න බැරි මොකද එයා නින්දිය නිදාගෙන නෙමෙයි ඉන්නේ හොරට නිදි වගේ පෙන්නගෙන ඉන්නේ. බුදුහාමුදුරුව විනය පැනවීම සඳහා තව හේතුවක් තමයි බාහුසච්ච මහන්තකම. ඒ කියන්නේ උගත්කම වැඩි. උගත්කම වැඩි වුණාන් පස්සේ ඒගොල්ලෝ වැරදි කරන්න ක්‍රම හොයාගන්නවා. ඒ විතරක් නෙමෙයි සමහර වැරදි නිවැරදි කියලා ඔප්පු කරන්න මත සකස් කරගන්නවා. තර්කානුකූල ලෙස නිවැරදියි. අපි හිතමු දැන් භික්ෂුන් වහන්සේලාට විකාල භෝජනය බුදුහාමුදුරුවෝ යම් කාලයකදී තහනම් කරනවා මුල් කාලේ තිබුණනේ. පසු කාලීන විකාල භෝජනේ හොඳ නැහැ කියලා. ඊට පස්සේ කෙනෙක් කියන්න පුළුවන් හොඳයි. ඔය ඒ කාලේනේ. පිණ්ඩපාතය යන කාලේනේ. දැන් ඒක අදාළ නැහැ. දැන් පිණ්ඩපාතය යන්නේ නැහැ නේ. එතකොට තර්ක ඉදිරිපත් කළා නිවැරදි කරගන්න පුළුවන්. නිවැරදි ඒ වගේ වැරදි කරන්න හේතු හදාගන්න පුළුවන්. ඒකට කියන්නේ බාහුසච්ච මහන්තතාව. ඒ වගේ තමයි සංඝෝ වේපුල්ල මහන්තම් පත්තෝ හොති. සංඝය අතර පිරිස වැඩි වෙනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 10 15 දෙනෙක් ඉන්න තැනක් වගේ නෙමෙයි 100 ගණන් 1000 ගණන් එනකොට මොකද වෙන්නේ? විවිධ හැඟීම් තියෙන විවිධ චර්යාවන් තියෙන විවිධ ආකල්ප තියෙන පිරිස එනවනේ. එතකොට අන්න උන්වහන්සේලා අතර අර ඇති වෙච්ච ශාසනයේ මේ බාහුල්‍ය පිරිස අතින් වැඩිවීමත් විනය පිරිහෙන කාරණාව බවට පත් වුණා. අනිත් එක තමයි සංඝෝ යසග්ග මහන්තම් පත්තෝ හොති. සංඝයාට කීර්ති ප්‍රශංසා වැඩි වෙනවා. දැන් කීර්ති ප්‍රශංසා වැඩි වුණෙන් පස්සේ දැන් අපි හිතමු යමෙකුට හොඳටම කීර්තිමත් කෙනෙක් නම් එයා යමක් යම්කිසි යාතින් වැරදක් වුණත් සාමාන්‍ය සමාජයට සහනයක් දෙනවනේ. දැන් අපි නිදර්ශනයක් හැටියට මෙහෙම හිතමු. දැන් හාමුදුරු කෙනෙක්ගේ වාහනයක් පොලිසියෙන් අල්ලනවා රියදුරෙක් මේ කල ලයිට් පැනලා ගිහිල්ලා. හැබැයි නතර කරගෙන පස්සේ කියනවා අපේ හාමුදුරුවනේ වඩින්න කියලා. අර හාමුදුරුව නිසා අර රියදුරාගේ වැරද්දට සමාවක් හම්බ වෙනවා. ඒ මොකක් නිසාද? අර කීර්තියනේ සමාජයේ තියෙන. අනිත් එක තමයි ලාභග්ග මහන්තතාව. ලාභග්ග මහන්තතාව කියලා කියන්නේ ලාභ වැඩි. එතන භික්ෂු සමාජයේ තියෙන ඒ සුපසන් පැවැත්ම නිසාම සරියුත් මොගලන් ආදී මේ හාමුදුරුවන්ගේ පැවතිච්ච ගිහි ජනයා විශාල වශයෙන් ලාභ ප්‍රයෝජන සාසනයට දෙන්න ගත්තා. එතන ලාභ ප්‍රයෝජන වැඩි වෙනවත් එක්කම මොකද වුනේ? ශාසනයට සැලකිලි වැඩි. සැලකිලි වැඩි නිසා විවිධ අය ශාසනයට ඇතුල් වෙන්න ගත්තා. අර ශාසනයට ලැබෙන ලාභ තමන්ට ලබා ගන්න. මම නිදසුනක් හැටියට කියන්නම්. දැන් ඔය ජීවක වෛද්‍යවරයා වෙදකම් කරන්නේ රජුරන්ටයි බුදුහාමුදුරන්ටයි භික්ෂුන් වහන්සේලාටයි. මොකද අනිත් අයට වෙදකම් කරන්න වෙලාවක් නැහැ. මොකද අර ටිකට වෙදකම් කරාම කාලය ඉවරයි. ඉතින් ජීවක වෛද්‍යවරයා ළඟට බෙහෙත් ගන්න ගියන් පස්සේ මිනිස්සු ජීවක කියනවා මට වෙලාවක් නැහැ ඔය ඇයිට බෙහෙත් කරන්න. වෙන දවසක් ජීවක බලනවා බෙහෙත් ගන්න ආපු කෙනෙක් අතර හොඳට දැකලා පුරුදු මූණා. බලනකොට මේ ඊයේ ගිහියෙක් බෙහෙත් ගන්න ඇවිල්ලා අද මහණ වෙලා ඇවිල්ලා. ඊයේ බෙහෙත් ගන්න ආපු වෙලාවේ ප්‍රතික්ෂේප කරලා ආපු කෙනා අද සිවුරු පොරවන් ඇවිල්ලා බෙහෙත් ගන්නවා. ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ වෛද්‍යතුමනි බෙහෙත් ගන්න මහණුණා කිව්වා. එතන මහණ වෙලා තියෙන මොකටද? බෙහෙත් කරගන්න. එතකොට බලන්න අර එතකොට සාසනෙට ඒ වගේ යා එනවා. බුදුහාමුදුරු ඒ වෙනුව ඉනේ නීතිය පනවනවා. මේ පංචාබාධ මේ ආබාධ තියෙන අය මහාන කරන්න එපා කියලා. එතන විනය නීති පනවන්න සිද්ධ වෙන්නේ මොකක් නිසාද? සංඝයාට ඇති වෙච්ච අර ලාභ කීර්ති ප්‍රශංසා නිසා. ඒ වලට ලාභ ලෝභයෙන් මේ සාසනෙට ඇතුළත් වෙච්ච ඇතම් පිරිස නිසා. ඒ නිසා අර භික්ෂු සමාජයේ හික්ම වීමේ මූලික අරමුණ පිට ඒ වගේම පසු කාලීනව දැන් භික්ෂුණී සමාජය ආරම්භ වෙනවා. භික්ෂුණී සමාජය කියලා කියන්නේ භික්ෂු සමාජයේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තනේ. එතකොට කාන්තාවක්. ඒ වගේම ඇයට තියෙන එදා තිබුණු සමාජ පරිසරයේ තිබිච්ච සමාජ පිළිගැනීම වෙනස්. ආකල්ප වෙනස්. ඒත් එක්ක ඇලාගේ දැන් අපි ගත්තොත් එමේ දැන් ඔය චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කියන්නේ මහා නරකම කණ්ඩායමක්නේ. හැබැයි උන්වහන්සේලා හරීම හේතු වුණා මේ ශාසනයේ විනය ටික හදාගන්න. දැන් මම නිදසුනක් කියන්නම්. චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා දවසක් ගියා කොහෙද? සංගීත සම්දර්ශනයක් බලන්න. සංගීත සම්දර්ශනේ බලන්න ගිහලා දැන් සංගීත සම්දර්ශනේට අර අනිත් ඔක්කොම අර නලගණක් නටනකොට තමන්ගේ ඇඳුම් ගලවලා ඇයට විසි කරනවා. ඇයි මොකද කරන්නේ? ඒක ඔළුවට කරකෝ ටිකක් නටලා විසි කරනවා. ඉතින් අර චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාට විසි කරන්න ඇඳුම් ගලවන්න නැහැ නේ. සිවුර ගලවලා විසි කරා. ඇය සිවුරත් කරකෝ නටලා විසි කළා. දැම්ම මඩේ පෑගිලා ඉතින් ගියා.
පස්සේ බුදුහාමුදුරෝ මේක දැනගෙන බුදුහාමුදුරෝ දේශනා කළා මහණෙනි යන්න එපා සංගීත සම්දාසන නැටුම් බලන්න කියලා. ඒ වගේ විනය පනවන්න අර ප්‍රශ්නේ හේතු වුණානේ. ඉතින් උන්වහන්සේලා ගියේ එකත් හොඳයි නැත්තම් අද විනයක්වත් නැහැ නේ එහෙම නාන. ඔය වගේම චබ්බංගී භික්ෂුණීනුත් හිටියා. අර 6ට ගැලපෙන තව 6 දෙනෙක් හිටියා. ඒ අයත් මොකද කරන්නේ? අර වගේම වැරදි වැඩ සම්හල්ලාවට ප්‍රසිද්ධිය කියන්නත් බැරි දේවල්. මේ මෙහෙනවරේ මෙහෙම ඉන්නවා පාර යන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ජනේලෙ එල්ලිලා තමන්ගේ රහසඟ පෙන්නගෙන ඉන්නවා පාර යන මිනිස්සුන්. ඒ වගේ දේවල් පහ සිද්ධ වුණා. එහලා මේ සමහර අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාත් එක්ක දැන් විනය කර්ම කරනකොට දෙගොල්ල වෙන වෙනම කරන්නේ. මුල් යුගේ උන්වහන්සේලා මේ ඇවැද්දසන්නේ එකට එතකොට ළඟට වෙලා අර එකට වැදගෙන ඇවැද්දේශනා කරන්නේ. ඊට පස්සේ පිනිසු කියන්න ගත්ත වෙන්න මේ හරියට ස්වාමියයි භාර්යාවයි වගේ පාරේ ඕනුන් අතර ඇවැද්දසනවයි කියලා. ඒ විනය කර්මයක්. නමුත් එතකොට අර ඒ වගේ සමහර සිද්ධි අරගෙන බුදුහාමුදුරෝ භික්ෂුණී ශාසනය ආරම්භ වෙච්ච ගමන්ම භික්ෂුණී ශාසනයට අදාළ භික්ෂූන්ටත් විනය කර්ම පණවන්න ගත්තා. භික්ෂුණී ශාසනය නිසා භික්ෂු විනය තව ගුණයකින් වැඩි වෙනවා. විනය පිටකේ තව ගුණයකින් වැඩි වෙනවා. මොකද පරාජික 4යි භික්ෂුන් වහන්සේලාට මෙතන පරාජික 8කට යනවා. ඒ වගේම පිරිමියෙක්ට පණවන නීති නෙමේ ගැහණියකට පණවන නීති වෙයි. ඒතකොට සම්පූර්ණයෙන්ම ස්ත්‍රී පුරුෂ මේ දෙපැත්ත නිසා විනය පිටකේ මහ විශාල බවට පත් වුණා. ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නය විනය ගිහියන්ටද පැවිද්දන්ටද කියන එකේදී ඔය අපි කතා කරන පරාජිකා පාචිත්‍ය චුල්ලවග්ග මහවග්ග පරිවාර කියන මේ පංච පාළියෙහි තියෙන මේ විනය භික්ෂු භික්ෂුණීන්ටයි අදාළ වෙන්නේ. ඔහොමනම් දැන් මේ දැන් විනය දේශනාවට යම් තාක් දුරට අපිට ගලප ගන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් මේ මෑත ප්‍රායෝගික සමාජයේ මේ ඔබ වහන්සේ නිතර වදාරන දෙයක් ඔබ වහන්සේ දේශනාවලදී පවසනවා මේ බෞද්ධ දර්ශනයයි හාමුදුරුවරුයි එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලායි අතර තියෙන සම්බන්ධය නිසියාකාරව මේ සමාජය අවබෝධ කරගන්න ඕන කියලා. දැන් ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ බුදුදහම කියලා සමාජයේ වටහා ගන්න තියෙන අවබෝධය තියෙන තාක්කල් ශාසනයේ පැවැත්මට හානි කරයි කියලා. ඒ කියන්නේ හාමුදුරුවෝ කියන්නේ බුදුදහම නෙමෙයි බෞද්ධ දර්ශනය නෙමෙයි කියන කාරණය හාමුදුරුවෝ නිතරම අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ සඳහා අනේක විද උදාහරණ අනේ හාමුදුරනේ මට මේ ශාසනය පිළිබඳව කලකිරලා තියෙන්නේ හාමුදුරනේ කිව්වහම හාමුදුරුවෝ උදාහරණ අරන් දෙනවා මේ මහත්තයා මොකක් ගැනද මේ කියන්නේ කියලා. ඒ වගේ කතා අපිට හාමුදුරුවෝ නිරන්තරයෙන්ම පැහැදිලි කරලා දෙනවා. මම හිතන්නේ ඒ කාරණය පැහැදිලි කරගන්න මේ කාලීන සමාජය සමහරවිට ස්වාමින් වහන්සේ නමගේ යම් හැසිරීමක් නිසා බුදුදහම පිළිබඳව යම් විවේචන එල්ල වෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. ඔව්. දැන් වජිර මහත්තයා ඔයා මේ ජීවිතේ බිරිඳට ආදරේ දරුවට ආදරේ කියලා මොනවා කිව්වත් ඔයාගේ ජීවිතේ ආදරය සම්බන්ධයෙන් තියෙන බරපතලම බැඳීම තියෙන කෙනා කවුද? අම්මනේ. අම්මා. ඔයා අහලා නැද්ද? දරුවන්ගේ බෙලි මිරිකල කුණු කූඩේට විසි කරපු දරුවන් වැදූ කාන්තාව ගැන අහලා තියෙනවා. අහලා තියෙනවා. එතකොට අර බෙල්ල මිරිකල කුණු කූඩේට දරුවා විසි කරපු ගෑනු නිසා මෞගුණේ කෙලසෙනවා. ඔයා කියනවාද අම්මට ගිහිලා දැන් ඉතින් මෞගුණේ ඉවරයි? ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව බෙල්ල මිරිකලා දරුවන් කුණු කූඩේට දාන්න පුළුවන් ගෑනුන්ට පුළුවන් මෞගුණෙන් පිරිහීමට මිසක් ඇයට මෞගුණය කෙලසන්නට බෑ. බුදුහාරෝ දේශනා කළා තියෙන මේ ශාසනයේ හරියට මහා සාගරය වගේ. මහා සාගරයට කුණු දැම්මට කුණු මොකද කරන්නේ? ගොඩ දානවා. ඒ වගේ මේ ශාසනයේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් භික්ෂු විනය කැඩුවොත් උන්වහන්සේ තවදුරටත් භික්ෂුන් වහන්සේ නමක් වෙන්නේ උන්වහන්සේ භික්ෂු ප්‍රතිරූපකෙක් විතරයි. භික්ෂුවක් නෙමේ භික්ෂුවක් වගේ. භික්ෂුවක් නෙමේ භික්ෂුවක් වගේ ඉන්නවා. අඳිනවා භික්ෂුවක් වගේ, කතා කරනවා භික්ෂුවක් වගේ ඉන්නේ පන්සලක, හැබැයි භික්ෂුවක් නෙමේ. එතකොට අපි යම්කිසි වැරදි කරන සිවුරු දරාගත්තු කෙනෙක් නිසා ශාසනය ගැන කලකිරෙනවා නම් අර කියපු විදියට කලකිරලා තියෙන්නේ ඇත්තටම අශාසනික භික්ෂුවක් නිසා. ඉතින් අශාසනික භික්ෂුවක් නිසා ශාසනය ගැන කලකිරෙන්නේ කොහොමද? ඒක හරියට දැන් යුනිෆෝම් ඇඳලා ඉන්න ඕනේ පොලිස් රාළහාමිලා. පොලිස් රාළහාමිලා යුනිෆෝම් ඇඳලා ඉන්නකොට ඒගොල්ලෝ පොලිසියට පොලිසිය ගෞරවය රකින්න ඕනේ. හැබැයි සමහර දැකලා තියෙනවද යුනිෆෝම් හොරට මහගෙන
හොර වැඩවලට පොලිස් මේ ඇඳුම පාවිච්චි කරනයි. එතකොට ඒගොල්ලෝ කරන වැරදිවලට පොලිස් දෙපාර්තමේන්තුවට බැනලා හරියන්නේ නැහැ. මොකද හේතුව පොලිස් දෙපාර්තමේන්තුව වග කියන්නේ තමන්ගේ රාළහාමිලාට මිසක් අර හොරට යුනිෆෝම් ඇඳගත්තු රාළහාමිලාට නෙමෙයි. ඒගොල්ලෝ රාළහාමිලත් නෙමෙයි. එතකොට අන්නේ වගේ මේ ශාසනයේ භික්ෂුවක් මේ ශාසන ප්‍රතිපදාව ඇතුළේ ඉන්නවද උන්වහන්සේලාටයි අපි සලකන්නේ. එහෙම නැතුව ශාසනයේ වැරදි කරලා ශාසනයෙන් පිරිහිලා ගිය භික්ෂුන් වහන්සේ කෙනෙක් පරාජිකා වුණොත් තාලවත් රූපමයි. තල කරටිය කපලා දැම්මා වගේ. තල කරටිය කපලා දැම්මට පස්සේ ආයි ලියලන්නේ නැහැ. ඒ වගේ ලියලන්නේ නැති චරිත තියෙනවා. ඒ වගේ මේ සමාජ ජීවත් වෙනවෙන්න පුළුවන්. ඒ වගේ මේ සමාජ අපකීර්තියට පත් වෙමින් සිවුර දරාගෙන ඉන්නවා. හැබැයි ඒ අය නිසා තමන්ගේ සද්ධාව නැති කරගත්තොත් නිර්වාණය පරක් වෙන්නේ තමන්ටමයි. අපි හිතමුකෝ දැන් නිවනට හේතු වෙන ප්‍රධානම කාරණාවක් තමයි තුනුරුවන් කෙරෙහි ගෞරවය. බුද්ධ ධම්ම සංඝ. දැන් බුද්ධ රත්නයේ කෙරෙහි නම් කවුරුත් කලකිරෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ පාරේ විදින්නේ නැහනේ. බුදුහාරෝ බුදුගෙයි වැඩ ඉන්නවා. ධර්ම රත්නයේ ගැන කලකිරෙන්න හේතුවක් නැහැ. මොකද ධර්මය කන්නේ බොන්නේ නැහැ, ඇවිදින්නේ නැහැ, පිකටින් කරන්නේ නැහැ, උපවාස කරන්නේ නැහැ. ඒ නිසා ධර්ම රත්නයේ ගැන කලකිරෙන්න හේතුවකුත් නැහැ. කලකිරෙනවා නම් කලකිරෙන්නේ සංඝ රත්නයේ ගැන විතරයි. හැබැයි සංඝයා ගැන අපි පැහැදිලා තියෙන්නේ මොනවා නිසාද? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, ආමිජිපටිපන්න මේ කියන සංඝ ගුණ නිසානේ. එතකොට ඒ සංඝ ගුණේ නැති කිසියම් කෙනෙක් සිවුරු දරාගෙන ඉන්නවා නම් ඔහුට අනුකම්පා කරන එකයි කරන්න ඕනේ. මොකද හේතුව ඔහුට සංඝ ගුණ අහිමි වෙලා ගිහිල්ලා. සංඝ ගුණ අහිමි වෙච්ච කෙනෙක් නිසා ගුණ සහිත සංඝ ශාසනය ගැන කලකිරෙන්න හොඳ නැහැ. ඒ නිසා ශාසනයේ කිසියම් කෙනෙක් කලකිරුණොත් තුනුරුවන් කෙරෙහි කලකිරුණොත් තුනුරුවන් කෙරෙහි කලකිරීම තමන්ට හේතු වෙනවා ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බාධකයක් හැටියට. ඒ බාධකයේ තුලින් නිවන් පරක් වෙන්නේ තමන්ටයි. මම මෙහෙම අහන්නම්කෝ. කවුරු හරි කරන වැරද්දක් නිසා එයි මං මගේ නිර්වාණගාමි ප්‍රතිපදාව අඩාල කරගන්න. ඔවුන් කරගන්න වැරදි ඔවුන්ට කරගන්න දින මම මගේ ගමන යන්න ඕනේ. මොකද හේතුව අපි වඳින්නේ අට්ඨ පුරිස පුද්ගලයා ආර්ය පුද්ගලයන්ටයි වඳින්නේ. එහෙම නැතුව සිවුරු පොරවගත්තු ශරීරවලට නෙමෙයි. ඒ නිසා සංඝ කියලා කියන්නේ අන්නේ සිවුරු පොරවගත්තු ශරීර කියන අර්ථයට වඩා එහා ගිය පිරිසක්. හොඳයි, මම මේ ළඟදී කියවපු පොතක් තියෙනවා, මේ අජන්ත සෙනවිරත් මහත්මයා ලියපු මේ රාහුල එක්කුපන්නා කියන පොතේ. එහි තියෙනවා අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රය. මේ රාහුලවාද සූත්‍රයේ මේ සාමණේර හිමිනමකට ධර්මයේ වටිනාකම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා දෙනවා. දැන් සිව් පිළිසිඹියාව මම හිතන්නේ ඒ විනය පිළිබඳව විනය කොහොමද ශාසනික ජීවිතයට අදාළ වෙන්නේ, සාමණේර හිමිනමකට විනය අදාළ වෙන්නේ කොහොමද කියන දේශනාව කරනවා. මම හිතන්නේ ගොඩාක් දෙනෙකුට පරිශීලනය කරන්න හම්බ වෙන්නේ නැති කොටසක් මේ. මම කැමති හැමදෙරෙම මේ සාමණේර හිමිනමක් උදාහරණයට අරගෙන, විශේෂයෙන්ම මේ රාහුලෝවාද සූත්‍රය වගේ සූත්‍රයක් උදාහරණයට අරගෙන මේ විනය දේශනාවේ යම් කොටසක් පැහැදිලි කරගන්න. මොකද දැන් අම්බලට්ටිකා රාහුලවාද සූත්‍රයේ තියෙන විනය පිටකේ නෙවෙයිනේ, ඒක තියෙන්නේ සූත්‍ර පිටකේ. එතකොට සමහර තැන්වල විනය පිටකේ කරුණු සූත්‍ර පිටකේ සාකච්ඡා කරපු තැන් තියෙනවා. එහෙමයි. විනය පිළිබඳව සූත්‍ර පිටකේ සඳහන් කරපු තැන් තියෙනවා. දැන් අංගුත්තර නිකාය ගත්තොත් අංගුත්තර නිකායේ තියෙනවා දුක නිපාතේ විනය කුමක් සඳහාද. ඒකේ පැහැදිලි කරනවා විනයෝ සංවරත්තාය. විනය සංවරය සඳහායි. මේක පරිවාර පාළියෙත් තියෙනවා. එහෙමයි. සංවරෝ පාමු සංවරෝ අවිපටිසාරත්තාය. විනේ සංවරය සඳහායි. සංවරයේ නොපි නොවිපිලිසර භාවය සඳහායි. අවිපටිසාරෝ පාමුජ්ජත්තාය. නොවිපිලිසර භව ප්‍රමෝදය සඳහායි. පාමුජ්ජං සුකත්තාය. ඒ ප්‍රමෝදය සුවේ සඳහායි. සුඛං සමාදත්තාය. සුඛය සැපේ සමාධිය සඳහායි. සමාධි පස්සද්දත්තාය. සමාධිය පැහැදීම සඳහායි. පස්සද්දි විමුත්තත්තයි විමුත්ති ඥාන දසනත්තයි. විදිහට අවසාන වශයෙන් අනුපාදා පරිනිබ්බානත්තයි කියලා නිවන් දැකීම සඳහා. එතකොට විනය ක්‍රමානුකූලව එන්නේ කොතෙන්ද? නිවන් දැකීම සඳහා. එතකොට සාමණේර භික්ෂුවක් ගැන යහන්නේ සාමණේරයන් හැටියට මමත් උපසම්පදා වෙන්න කලින් සාමණේරෙක් හැටියට මේ ශාසනයට ආපු දවසේ අපි ගුරුහාමුදුරු ළඟට ගිහිලා සිවුරු කට්ටලේ දීලා කිව්වේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බා ජේතමන් බන්තේ.
සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් ඈත් වෙන්න. නිබ්බාන සච්චිකරණත්තාය නිවන් සාක්ෂාත් කරගන්න. ඉමං කාසාවං ගහෙත්වා මේ කහ සිවුර අරගෙන. පබ්බා ජේතවං බන්තේ ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා. ඒතර පැවිද්දේ මූලික අරමුණ තමයි සබ්බ දුක්ඛ නිස්සරණය. සියලු දුක් වලින් නිදහස් වීම. ඒතර ඕක තමයි අපේ අරමුණ. සම්බාධෝයන් ගරාවාසෝ රජස්සායතනං ඉති අබ්භෝකාසෝ පබ්බජ්ජා ඉති දිස්වාන පබ්බජී. පබ්බජ්ජා සූත්‍රය කියන්නේ. සම්බාධෝයන් ගරාවාසෝ මේ ගිහිගේ සම්බාධ ගොඩක් කරදර ගොඩක්නේ. රජස්සායතනං ඉති මේක කෙලෙස් දූවිල්ලට ආකරයක්. අබ්භෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද කියන්නේ හරියට හිරිමහන වගේ. හරිම නිදහස්. බාධක නැහැ. සීමා නැහැ. ඉති දිස්වාන පබ්බජී මෙන්න මේ කාරණාව දැනගෙන තමයි මම පැවිදි වුණේ කියලා. එසා භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ පැවිදි වෙන්නෙම මේ ගිහිගේ තියෙන සම්බාධ වලින් ඈත් වෙලා යන්න. බුදුහාරෝ දේශනා කරනවා මේ ගිහිගේ කියන එක සංඝාරෝ සූත්‍රය හැම අරන් බලන්න. දැන් කෙනෙක්ට ඕන ගිනි උපදවන්න ඉස්සර ගිනි හදන්නේ මේ ලීයෙන් ලීය තුලනේ. වතුරේ දාගෙන ලීයක් ඇතිල්ලුවොත් මොකද වෙන්නේ? ගිනි උපදිනවද? ඇයි ඒ වතුරේ තියෙන නිසා. ඒ ලීය ගොඩ දාලා ඇතිල්ලුවත් ගිනි උපදිනවද? ඒත් නෑ. තෙත නිසා. හැබැයි මේක උපදින්න නම් මොකද කරන්න ඕනේ? ගිනි උපදින්න නම් වියලි ලීයකින් වියලි ලීයක් අතුල්ලන්න ඕනේ. ඒ වගේ ගිහි ගෙදර ඉඳගෙන කෙනෙක් නිවන් දකින්න උත්සාහ කරනවා කියන්නේ හරියට වතුරේ දාගෙන ලීය අතුල්ලන වගේ ගිනි උපදවන්න. අමාරුයි. බෑ. ඊළඟට ගොඩ දාපු ලීය උනත් තෙතන. ඒ කියන්නේ මහණුණත් වැඩක් නෑ. කෙලස් ගොඩක් උඩ නම් ඉන්නේ. ප්‍රාර්ථනාවන් තියෙන්නේ ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් නෙමෙයි නං. ඒත් බෑ. එසා ලෝකෝත්තර අරමුණක් එක්ක යන කෙනාට තමයි හරියට අර වියලි ලීයක් වියලි ලීයකින් අතුල්ලලා ගිනි උපදවන්න පුළුවන් වගේ අතුල්ලන්න පුළුවන්. මේ ගිනි උපදවන්න පුළුවන්. ඒ නිසා සාමණේර භික්ෂුව කියලා කියන්නේ සමන භාවයේ ප්‍රාර්ථනා කරමින් ඉන්න කෙනා. සමනස්ස අපච්චම් කුත්තෝ සාමණේරෝ කියලා තියෙන්නේ. ශ්‍රමණයාගේ පුත්‍ර භාවයට පත් වෙන. ඊට පස්සේ උන්වහන්සේ උපසම්පදා වෙනවා කියන්නේ මහාන මහලු පැවිද්ද කියලා එකට කියන්නේ. උපසම්පදාවට කියන්නේ මහාන මහලු පැවිදි. ඒ කියන්නේ මේ මහානකමේ මහලු පැවිද්ද ලබනවා. ඒක අවුරුදු 20 ලබන්න පුළුවන් මේ නාකි වෙනවා කියන එක නෙමෙයි මහලු වෙනවා කියන්නේ. එතකොට මේ පැවිද්ද ලැබුව දවසේ ඉඳලා උපසම්පදා. එතකොට උපසම්පදා වුණාට පස්සේ තමයි විනය උගන්වන්නේ හාමුදුරුවන්ට. එතකම් පොඩි හාමුදුරුවන්ට විනය උගන්වන්නේ සාමණේරයන්ට විනය උගන්වන්නේ. මොකද විනය තියෙනවා ගැඹුරු දේවල්. ඒ නිසා වජිර මහත්තයාටත් මේ වැඩසටහනේදී මාත් එක්ක මේ රටට කතා කරන්න පුළුවන් එක කොටසක් තියෙනවා. මොකද හේතුව එතනින් එහා දේවල් කතා කරන්න බැරි තරමට ඒ දේවල් වල තියෙනවා. දැන් සමහර දේවල් වල ගුයිහට්ටාන තියෙනවා. වැහිච්ච තැන් තියෙනවා. ප්‍රසිද්ධිය කියන්න බැරි දේවල් තියෙනවා. ඒ ප්‍රසිද්ධිය කියන්න බැරි වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාව රකින්නවත් එමෙතන තම් භික්ෂුන් වහන්සේලාගේ විනය හංගගත්තු දේවල් තියෙන නිසාවත් නෙමෙයි. ඒවා සමාජයේ ප්‍රසිද්ධිය කතා කරන්න සමහර දේවල් බෑ. දැන් පරාජිකා වගේ දේවල් ගත්තොත් ඒ වගේ දේ මෛතුන ධර්ම පරාජිකාව තියෙනවා. දැන් මෛතුන ධර්ම පරාජිකාවේ තියෙනවා මෛතුණය සිද්ධ කරන්න පුළුවන් ද්වාර 30ක්. ඉතින් මේ ද්වාර 30 මම කියන්න ගත්තොත් එහේ මේ වැඩසටහනේ ඒක සભ્ય වෙන්නේ නැහනේ. එතකොට ඒ වගේ සමහර දේවල් තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලා සමහර දව සංඝාදි ශේෂ දැන් සංචේතනිකා සුක්ඛ විසට්ටි සංඝාදි ශේෂෝ කියලා තියෙනවා. උන්වහන්සේලා යම් විනය විරෝධී වැඩ කරපු අවස්ථා. ඒවා ප්‍රසිද්ධිය අපිට කතා කරන්න බෑ. මොකද මේ සමාජයක් ඇතුලේ මොකද මේ සිද්ධිත් එක තමයි විනය පැනවෙන්නේ. ඒ වගේ සමහර දේවල් තියෙනවා. ඔය මේ මොනවද ජාරත්ණීවා ජායත්ණීවා මේ පෙමුතුම් පෙම්මතියන් වගේ සල්ලාප කරපු තැන් පණිවිඩ ගෙනහිල්ලා දීපු තැන් කාන්තාවන්ගේ අංගපසඟ අතපත ගාපු තැන් ඒවා බොහෝ තියෙනවා. ඉතින් මේවා විනය පිටකේ දාන්නේ ඇයි? ඒ හරහා තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ ආයති සංවරය ගොඩන ගන්න පුළුවන් වෙන්නේ. මොකද මේ හැම විනය කාරණාවක්ම මොන්නේම හෝ වැරද්ද භික්ෂුන් වහන්සේ අතින් වෙනවා නම් ඒ වෙන දෙයට අදාළව නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. අවසාන වශයෙන් ආචාරාත්මක පැවැත්ම දක්වා මහානකම නැති වෙන තැන ඉඳලා පුද්ගලයාගේ ආචාරාත්මක පැවැත්ම සකස් කිරීම දක්වා සියලුම දේවල් මේ විනය පිටකේ ඇතුළත් වෙනවා. 227ක් ශික්ෂාපද තියෙනවා. භික්ෂු විනය විතරක් 227ක්. ඉතින් මේ සාමණේරයෝ ගැන ගත්තොත් එහෙම සාමණේරයන්ට තියෙන්නේ ඉස්සලම සරණාගමනේ ලබාගෙන ඊළඟට දසසිල් පද විතරයි. හැබැයි මේ දසසිල් පද ගිහියන්ට වගේ නෙමෙයි සාමණේරයන්ට.
ගීයෝ දසසිල් ගත්තහම ඒක කාලපරියන්තයි. කාලපරියන්තයි කියන්නේ උදේට ගන්නවා අජ්ජේ මංජ දිවසං කියලා. හවසට ඉවරනේ. අර අජ්ජේ මංජ රත්ින් කියලා ගන්නවා එහෙම නොත් උදේට ඉවරයි. හැබැයි භික්ෂුන් වහන්සේ එහෙම නෙමෙයි මුළු ජීවිත කාලයටමයි ගන්නෙ. හැබැයි සාමණේරයෙක්ට සිල් කඩන්නත් අවස්ථාවක් තියෙනවා. දැන් අපි හිතමු සාමණේර භික්ෂුන් වහන්සේ නමක් විසින් ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවා. මදුරෙක් මරණ. සතෙක් මරණ. එතන ප්‍රාණඝාතේ සිද්ධ වෙච්ච ගමන් උන්වහන්සේගේ සිල් 10ම කැඩෙනවා. දැන් ගිහියෙකුට එකයිනේ කැඩෙන්නේ. මොකද හේතුව දස සිල් වලදී භික්ෂුන් වහන්සේලාගේ පානාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී එහෙම කියලා ඔක්කොම කියලා සියල්ලම එකට තියලායි බඳින්න ඉමානි දස සික්ඛාපදානි සමාදියාමි කියලා. දරමිතියක එක දර කැල්ලක් ගත්තු ගමන් මොකද වෙන්නේ? මිතියම හැලෙනවා. අන්න ඒ වගේ භික්ෂුන් මේ සාමණේරයන්ට හැබැයි මේ උපසම්පදා හමුදුරගෙනට ප්‍රාණඝාතයක් කරයි කියලා මහානකම නැති වෙන්නේ නැහැ. සිල්ලිවර වෙන්නේ නැහැ. උන්වහන්සේට තියෙන්නේ ඒක මේ ඇවතක් විතරයි. ඇවත් දෙසලා උන්වහන්සේට එකෙන් සකස් වෙන්න පුළුවන්. මිනියක් වැරුවොත් ඒ වගේ බරපතල දෙයකින් පමණයි උන්වහන්සේට පරාජිකා වෙන්නේ. ඒ නිසා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සමහර ලිහිල් විනය කාරණා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද ඒක යාව ජීවයිනේ. ජීවත් වෙනකම්ම උන්වහන්සේ කරකින්නේ නැහැ. හැබැයි සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට තදයි ටිකයි. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තද විනය කර්ම වෙනම තියෙනවා. ඒවට කියන්නේ ගරුක. ඒ වගේම ලිහිල් ඒවත් තියෙනවා සිතිල. මේ ගරුක සිතිල දෙකම එකතු වෙලා තමයි උන්වහන්සේගේ විනය සකස් වෙන්නේ. ඉතින් සාමාන්‍යයන් හා සම්බන්ධයෙන් ගත්තොත් ඒව උන්වහන්සේලා ශ්‍රමණ භාවයට හුරුව ලබන අය. එතන උන්වහන්සේලා කොහොමද කටයුතු කරන්න ඕනේ? පාපිස්නා බිස්සක් සෙයින් මන් නැතිව. හරියට පාපිහිදාන පාපිස්සක් වගේ මාන්නයෙන් තොර වෙන්න ඕනේ. සතර පසෙහි ලදදෙහි සතුටුව. සිව්පසෙහි මොනවද ලැබෙන්නේ? චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයෙන් සතුටු වෙන්න ඕනේ. ඒ වගේම තමයි උන්වහන්සේලා අරුණට පළමුව දැහැටි වළඳා අපිව කියන්නේ උදේ පාන්දර නැගිටලා දත් මැදලා ඊට පස්සේ මලු පෙත්පන් හැමදෙනිම මා මලු පෙත්පන් හැමදලා බුද්ධ වන්දනා කරලා ඊට පස්සේ දන් වළඳලා තමන් වහන්සේ සිල් බලාගෙන මෛත්‍රී වඩහගෙන ඒ විදිහට ගත කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට සාමණේර භික්ෂුව කියලා කියන්නේ අර ජීවිත කාලය පුරාම පැවිද්ද සඳහා සූදානම් කරන ඒ මහානකම සඳහා ඒ උසස් උපසම්පදාව සඳහා සූදානම් කරන කාලේ ඒක අපිට කියන්න පුළුවන් අර ප්‍රොබේෂනරි පීරියඩ් එකක් කියලා. අහන්න දැන් අපි දැන් ධර්මධර විනයධර කියලා වචන දෙකක් අපිට හම් වෙනවානේ. දැන් ධර්මය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. විනය පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් අර වහන්සේ කියපු ධර්මිතී උපමා වගේ මේ දෙක ගැට ගැහිලා තියෙන තරමට නේද ශාසනයේ ප්‍රයත්න තියෙන්නේ? මේ විනය දේශනාවට අදාළව මේ ධර්මය කියන කාරණේ, ධර්මධර වීම පිළිබඳව කියන කාරණයක් පැහැදිලි කරගන්න අපි අවස්ථාවක් උදා කරගමු. ඔව්. වජිර මහත්තයා මේ ලෝකේ වැඩිම දුර මට හිතෙන්නේ තියෙන්නේ මේ මොළේ හදවතයි අතර. මොළේ හදවතයි අතර තමයි මේ ලෝකේ වැඩිම ඩිස්ටන්ස් එක තියෙන්නේ කියලා මට හිතෙන්නේ. මොකද හේතුව ධර්මය කියලා කියන්නේ ඥානෙනේ. විනය සම්පූර්ණයෙන්ම යන්නේ අවංක භාවයත් එක්ක. ඒක පපුවෙන් එන එක. ඒ නිසා දැනුම තියෙන විනය නැති කෙනෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? එයා ඒ දැනුම පාවිච්චි කරන්නේ සමහරලාවට වැරදි තැන්වල. හැබැයි විනය ගරුක කෙනෙක් ඉන්න පුළුවන් හොඳට සාසන බ්‍රහ්මචර්යාව ඉන්නවා සසුන් ලැබි. හැබැයි ධර්මයේ දන්නේ නැත්තම් උන්වහන්සේට නිවන ලබා ගැනීම සඳහා පසුබිමක් නැහැ. ඒ නිසා ධම්ම විනය කියන මේ දෙක ඉතාමත් වැදගත් වෙනවා එකිනෙකට සම්බන්ධ වෙනවා. දැන් මම මෙහෙම කියන්නම්. දැන් නිවන් දකින්න මොනවද කරන්න ඕනේ කියන එක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවානේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන්. දැන් මෙයින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන තුන මොනවද? ඒ තුනම වැටෙන්නේ විනයට. සම්මා වාචා ඒ කියන්නේ වාචසික සංවරය. සම්මා කම්මන්ත කායික සංවරය. සම්මා ආජීවයේ ජීවි පැවැත්ම පිළිබඳ ජීවිත ප්‍රවෘත්තිය පිළිබඳව නිවැරදි භාවය. එතකොට ඒවා සමස්තේ යන්නේ කොහෙටද? සීලයට. සම්මා සති සම්මා සමාධි ඊට පස්සේ යන්නේ චිත්ත ඒකාග්‍රතාව සහ නිර්වාණය කෙරෙහි. එතකොට ඒක වෙනම විදර්ශනාව පැත්තට යන එක. හැබැයි විදර්ශනාවට යන්න කලින් පුද්ගලයාගේ අර මූලික ටික සකස් වෙලා තියෙනවා. ඒක සකස්ු නැත්නම් ධර්මයට යන්න බෑ. ඒ නිසා අර මම මුලින් සඳහන් කළේ විනය සංවරත්තයි. විනය සංවරය සඳහායි.
සංවරය තමයි ඊට පස්සේ අවිප්පටි සාරත්තාය නොවිපිලි සර බවට එහෙම එහෙම ගිහිල්ලා සුඛ සමාධි ඒ විදිහට ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා විමුක්ති ඥාන දස්සනේ දක්වා යන්නේ එතකොට ඒක ධර්මාවබෝධය සඳහා චර්යාමය සකස් වීම අවශ්‍යයි අනිත් එක මේ ධර්මයේ විනය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා මුල් යුගයේ බුදුහාමුදුර දේශනා කළේ අහං විනයාය ධම්මං දේසේමි කියලා මම හික්මීම සඳහා ධර්මයේ දේශනා කරමි කියලා. මම විනය සඳහා ධර්මයේ දේශනා කරමි කියලා දේශනා කරේ. එතකොට බුද්ධ දේශනාව මූලික අරමුණ තමයි විනය සඳහා ධර්මය. ඒ විනය කියලා කියන්නේ ඔය අපි කතා කරන ඩිසිප්ලින් කියන එක නෙමෙයි. රාග විනය, දෝෂ විනය, මෝහ විනය. රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම. එතකොට රාග, ද්වේෂ, මෝහ කියන මේ දුරු කිරීම සඳහා තමයි බුදුහාමුදුරන්ගේ මූලික ධර්ම අනුශාසන. අපි ගත්තොත් සබ්බ පාපස්සා කරන පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල් උපදවන්න. සචිත්ත පරියෝධපණං හිතාදන්න. මේකේ සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා නෙමේදී විනී තියෙන්නේ. පව් කරන්න නැතුව ඉන්නේ කුසල් උපදවන්න. හැබැයි තව දෙයක් තියෙන මේක කියන්න ඕනේ. මේ විනය කියලා කියන්නේ භික්ෂු සංස්ථාව භික්ෂුණී සංස්ථාව නිවැරදි ඒ කියන්නේ එක ක්‍රමයකට හදන එකනේ. දැන් ආයතනයකට ආවොත් ඒ ආයතනයට කෙනාගෙන ඕගොල්ලෝ සපත්තු දාන්න ඕනේ මෙහෙම. කොණ්ඩේ කපන්න ඕනේ මේ ඇඳුම් අඳන්න ඕනේ මේ මගුල් ගෙදරක ගියක් තියෙනවනේ මේ මේ මොනවද ඩ්‍රෙස් කෝඩ් එක? එතකොට සිවුර පොරවන්නේ මේ පැත්තට මේ විදිහට. ඒ වගේම ඔබහන්සලා ගමන් යනකොට ඔබහන්සලා විය ගස ප්‍රමාණ බිම බලාගෙන වඩින්ද. වළඳනකොට චපු චපු කාරකන් චපු චපු ගාන්න එපා සුරුසුරු කාරකන් සුරුසුරු ගගා කන්න එපා න හත්ත නිල්ලේකන් අතලව කන්න එපා න ඔට්ට නිල්ලේකන් තොල්ලේව කන්න එපා. ඒ විදිහට. ඒ සමස්ත කාරණා සියල්ලම ගත්තොත් එහෙම මේ භික්ෂු චර්යාවට අදාළ වූ චර්යාමය සකස් කිරීම තමයි තියෙන්නේ. එතකොට අර සාමාන්‍ය සමාජයක අමුවෙන් හිටිය මනුස්සයා විධිමත් සංස්කෘතික සભ્યත්වයක් සහිත සකසන ලද ඒ කියන්නේ සකස් කිරීමට භාජනය කරන ලද පුද්ගලයෙක් බවට පත් කිරීම තමයි මේ විනය ඇතුළ සිද්ධ වෙන්නේ. එතකොට එයා කියන දේ අහන්න සමාජය ලෑස්ති. දැන් අපි දැන් මම මේ දේශනාව කරන ධර්මදේශන. ඉතින් මම ඕන විදිහට කොණ්ඩෙත් වවාගෙන, රවුලත් වවාගෙන, කරාඹු උකුත් දාගෙන, නහයටත් කරාඹුවක් දාලා එහෙම හිටියනම්. සමහර මං කියන දේ අහන සමාජය ලෑස්ති නෑ. එහෙමත් සමාජයක් ඉන්නවා. දැන් බුබ්මාල කියන දේ උනොත් අහනවනේ. ඒක නරක නෑ. මං කියන්නේ එහෙම නෙමෙයි. නමුත් සාමාන්‍ය සමාජය ගත්තෙන් පස්සේ පුද්ගලයා දැකීමෙන් තීරණය කරනවනේ. ඒ නිසා ඔය සම්බුද්ධ ශාසනයේ වැඩි මේ සම්බුද්ධ ශාසනය අපි කතා කරනවානේ බුද්ධ කාලීන යුගයේ ශාසනයේ ව්‍යාප්තියට හේතු වෙච්ච කාරණා. ඒකේ එක ප්‍රධාන හේතුවක් තමයි වික්ෂුන් වහන්සේලාගේ සුපසන් පැවැත්ම. එතකොට අනේ සුපසන් පැවැත්ම ඇති උනේ කුමක් කරාද? මේ විනය හරහා. ඉතින් ඒ නිසා ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා විනය අවශ්‍යයි වික්ෂුන් වහන්සේ කෙනෙකුට. අනිත් එක තමයි ධර්මය අවබෝධ කිරීම සඳහා විනය අවශ්‍යයි ආධ්‍යාත්ම පාරිශුද්ධියක් ගොඩනගා ගන්න බෑ නොසන්සුන් චරිතයකට. දැන් අපි බුදුදහම ගත්තයින් පස්සේ හැමදෙන්න මේ වර්තමානයේ අපිට සාකච්ඡා කරන කාරණේදී මේ විනය බුදුදහමේ සුවිශේෂයි. සෙසු දර්ශනයන්ට සෙසු ආගම් ඉගෙනීම් වලට වැඩිය විශේෂයෙන් දේවවාදී ආගම් වලට වැඩිය. දැන් මේ බුදුදහමේ විනය පනවා තිබෙනවා. නමුත් ඒ විනය ඇතුළේම අසීමාන්ත කර ඔබ වහන්සේ සඳහන් කරපු විදිහට මේ හදවත සහ මේ බුද්ධිය අතර තමයි පාලනය වෙන ඉඩ හදලා දෙන්නේ. කියන්නේ අපි අහලා තියෙනවා දුශීල භික්ෂුන් වහන්සේලා සාසන නිරපා දෙමු කාලා තිබුණා. විශේෂයෙන්ම මේ ධර්ම සංගායනා වන්න එහෙම කළා. නමුත් එහෙම ස්වභාවයක් දැඩිව පණවන්න එහෙම විනය ඊටම දැඩිව තියාගන්න බුදුදහම තුළ බෞද්ධ දර්ශනය තුළ අවස්ථාවක් දෙන්න නැහැ. එතකොට එය එහෙම වෙන්නේ අකාලික බව එහෙම නැත්නම් කාලීන බව ගොඩනගා ගන්නද? නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ දැන් වජිර මහත්තයෝ ඔබ කියපු කතාව හරි. දැන් බුදුහාමුදුරන්ගේ විනය පැනවීම බොහෝම අවශ්‍ය මොහොත බලලා කරපු එක. දැන් එක අවස්ථාවක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සරියුත් හාමුදුරන්ට, සරියුත් මේ ශාසනයේ මේ අතීත බුදුවරුන්ගේ ශාසන විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුවරු හය දෙනාගෙන කියලා දේශනා කරනවා. විපස්සී සිකී වෙස්සබූ කියන බුදුවරු හය දෙනාගේ ශාසන වලට වඩා කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුහාමුදුරුවන්ගේ ශාසන දීර්ඝායක වුණා. අරහාමුදුරුවන්ගේ ශාසන අල්පායුෂ්කයි. ඒ කියන්නේ අඩු කාලයයි පැවතුනේ. ඒකට හේතුව තමයි විනය නොපැන වූ ශාසන වහා පිරිහි ගියා කියලා. විනය පනවපු ශාසන පිරිහිලා ගියා කියලා.
ඒවෙලාවිදි සරියුත් හාමුදුරුව වහාම බුදු හාමුදුරන් ඉල්ලා සිටිනා. ස්වාමීනි අපිත් විනය පනවමු නේද කියලා. සරියුත් හාමුදුරුව ශාසනයට බොහොම ලැදීනේ. ඒ වෙලාවේදී බුදු හාමුදුරුව දේශනා කරන්නේ ආගමෙහි සාරිපුත්ත තථාගතෝ කාලං ජානාති. සරියුත් ඉවසන්න තථාගතයන් වහන්සේ මේ විනය පනවන්න කාලය දන්නවා කියලා. ඒ කියන්නේ බුදු හාමුදුරුව දේශනා කළ අර මුලින්ම කියපු ආසවට්ටානීය ධර්ම පහල වෙනකන් සංඝයා පුළුල් වෙනකන් බහුශෘතක බව වැඩි වෙනකන් ඒ කියන්නේ විනය පැනවීමට අදාළ හේතු ඒකට කියන්නේ අට්ටුප්පත්තික කියලා. අට්ටුප්පත්තික දැන් ආසවට්ටානීය ධර්ම පහල වෙන අතර මේ අට්ටුප්පත්තික කරුණක් එළඹි කල්ලි පමණයි බුදුහාමුදුරුවෝ විනය නීති පනවන්නේ. දැන් මෙහෙම දෙයක් වෙයි කියලා හිතාගෙන විනය නීති පනවන්නේ නැහැ. දැන් අපි එහෙම තියනවා දැන් ආයතනවල මෙහෙම දෙයක් වුණොත් කියලා ඉස්සරහට තියලා විනය නීති පනවන. එහෙම එකක් නැහැ. ඉදිරියට පවත්වන නීති වගේ. එහෙම නැහැ. දැන් සීපාල ඒකනායක ගුවන් යානයේ හොරකම් කරාට පස්සේ ගුවන් යානයේ පැහැරගත්තට පස්සේ අතීතයට බලපවත්වන නීතියකින් යාට දඬුවම් දුන්නේ. එහෙමයි. නීතියක් හැදුව අතීතයට. හැබැයි බුදුදහමේ පළවෙනි වැරද්ද කරන කෙනා වැරද්දෙන් නිදහස්. ආදිකම්මිකය වැරද්දෙන් නිදහස්. ෆස්ට් ඩුවර් පළවෙනියෙන්ම කරන එක්කෙනා. එතකොට ආදිකම්මිකයාට දැන් වජිර මහත්තයට වුණත් මහන වෙලා පළවෙනි වැරද්ද කළොත් හරි. හැබැයි වැරද්ද කලින් කරලා තියෙන්න බෑ විනය තියෙන්න බෑ එහෙම වැරද්ද. ඒ කියන්නේ ආදිකම්මිකයා වැරද්දෙන් නිදහස්. ඇයි ඒ? ඒකට නීතියක් නෑ. ඒකට හදාපු ඒ වැරද්ද හඳුනාගෙන නෑ සමාජය. ඒ නිසා දැන් මුල්ම අවස්ථාව පළවෙනි පරාජිකාව ගත්තොත් එහෙම දැන් අර සුදින්න හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමන්ගේ පුරාණ දුතිකාව සමග කායික සම්බන්ධයක් පවත්වනවා. පූර්ණ ලිංගික සම්බන්ධයක් පවත්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේක ආරංචි වෙනවා. බුදුහාමුදුරුවෝ සැබෑද මහණ එසේ ස්වාමිනී කිව්වා. එලද බුදුහාමුදුරුවෝ උන්වහන්සේ පරාජිකාව ඇතර පත් කළේ නැහැ. උන්වහන්සේට කිව්වේ උන්වහන්සේගෙන් ඇහුවේ විරාගාය දේසිතේ ධම්මේ සරාගාය සංවත්තිස්සසි. විරාගය සඳහා දේශනා කරපු ධහමේ ඔබ වහන්සේ සරාගීව හැසිරුණාද කියලා විතර ඇහුවේ. මේ එතනින් පස්සේ බුදුහාමුදුරුවෝ පනවනවා විනය නීතියක්. යෝපන බික්කු මේ තුනන් දම්මම් පතසේවීය පරාජිකෝ හෝති අසංවාසෝ. යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් මෛත්‍රින සේවනය කළොත් පරාජිකා වෙනවා. අවසරයි හාමුදුරනේ, මේ සුදින්න හාමුදුරුවන් වහන්සේ අරබයා කරපු විනය දේශනාවද බුදුහාමේ පළමු විනය දේශනාවද? නෑ, ඒක නෙමෙයි. මොකද පළවෙනිම හැටියට ගත්තොත් එහෙම බුදුහාමුදුරුවෝ තමන්ටම විනයක් පනව ගන්න. ඇයි? රාවුල කුමාරයා මාන කරන වෙලාවේ රජුරු ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා, ස්වාමීනි මේ දෙමොන්පියන්ගෙන් අහන්න නැතුව දරුව පැවිදි කරන්න එපා. මේ තාත්තටමයි කියන්නේ. අපි දැන් තාත්තා නෙමෙයිනේ, බාරකාරයනේ. ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ තමන් වහන්සේ ශාසනයට විනයක් පනවනවා. තමන් කරපු ඒ කාරණාව වරබේ. ඒක වැරද්දක් හැටියට නෙමෙයි, ඒ වෙලාවේ වැරද්දක් නැහැ නෙමෙයි නේද? බුදුහාමුදුරුවෝ මේ ඉල්ලීම පිට මොකද හේතුව? සමාජයේ ඉල්ලීම විනය බවට පත් වෙනවා. දැන් වස් සමාදන් වීම කියන එක සමාජයේ ඉල්ලීමක්. පස්සේ ඒක විනයක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරන්ගෙන් රජුරෝ ඉල්ලුවෙන් පස්සේ බුදුහාමුදුරෝ දෙමෝපියන්ගෙන් අනුදැනුමක් නැතුව දරුව පැවිදි කරන්න එපා කියලා නීති පනවනවා. දැන් එතකොට බලන්න, දැන් ඔය අපි විනය පිටකේ පටන් ගන්නේ පරාජිකාවලින් වුණාට, ඒ කියන්නේ විනය පිටකේ සංග්‍රහ කරද්දි පෙළගස්සද්දි පරාජිකා පාචිත්‍ය පරාජිකා සංඝාතිශේෂ පාචිත්‍ය අධිකරණ සමත ආදි වශයෙන් මෙහෙම ක්‍රමානුකූල අපේ ගොනම දැසේ කියාවලට එන එක. හැබැයි වුණාට බුදුහාමුදුරු විනේ පණවන්නේ සිද්ධි අනුව මිසක්. ඉතින් හරියටම පළවෙනි පරාජිකාව වෙලා දෙවෙනි පරාජිකාව එන්නේ නැහනේ. පළවෙනි පරාජිකාව බුදුහාරව පැනෙවුවට පස්සේ ඒක තියෙන්නේ නැති කාලයක්. ඊට පස්සේ ඔන්න තව භික්ෂුන් වහන්සේ නමක් සංඝාතිශේෂයට අදාළ දෙයක් කරනවා. එතකොට ඔන්න දැන් මම කිව්වේ දැන් සුදින්න හාමුදුරු ඒකෙත් තියෙනවා. දැන් සුදින්න හාමුදුරුව මූලිකව සිද්ධ වෙන්නේ උන්වහන්සේ තමන්ගේ පුරාණ දුතිකාව කියන්නේ පැරණි කියන්නේ ගිහි කාලේ භාර්යාවත් එක්ක ලිංගික සම්බන්ධයක් පවත්වන එක. බුදුහාමුදුරුවෝ මේක තහනම් කළාට පස්සේ මේ හාමුදුරුවෝ ඊට පස්සේ වැඳිරියක් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට ඒක දෙවෙනි කතාවක්නේ. ඊට පස්සේ අරක පොඩි සංවර්ධනයක් කරනවා ඒකේ. යෝපන බික්කු ඒකේ සඳහන් කරන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මේ තිරච්ඡානගතය අපි තිරිසංගත සත්වයක සමග හරි සංවාසය දෙනවා නම් පරාජිකා වෙනවා කියලා. ඉතින් මේ අතරේ මේ වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේලා හැම සුපුරුදු පරිදි කාම සේවනයේ දෙනවා. හවසට ගෙදරට යනවා, උදේට පන්සලට එනවා, ඕවා තියෙනවා.
ඉතින් මේක වෙන්න පුළුවන්නේ. ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා අහනවා ඇයි මෙහෙම කරන්නේ? උන්වහන්සේලා කිව්වා ඔබ වහන්සේලා ඒව සමාදන් වෙලා හිටියට අපිව සමාදන් වෙලා නැහැ කියලා. එලයිදී බුදුහාඳුරෝ දේශනා කරන්නේ යෝපන භික්ඛු භික්ඛූණං සික්ඛා සාජීව සමාපන්නෝ. යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මහණකම ආවට පස්සේ තමන් දන්නේ නැහැ මං සමාදන් වෙලා නැහැ කියලා අදාළ නැහැ. හැමෝටම මේ විනය නීතිය අයිති. ඒතර බලන්න. ඒක තුන්වෙනුව සංවර්ධන වෙන එක. ඒ නිසා විනය පිටකේ එකම විනය කරුණකුත් සංවර්ධනීය තත්ත්වයන්ට පත් වෙලා තමයි අවසාන විනය ප්‍රඥප්තිය බවට පත් වෙන්නේ. ඒ නිසා මම මේ සඳහන් කළේ අටුප්පත්තිකෝ එළඹෙන කරුණුවලට අනුව තමයි මේ විනය කාරණා පනවන්නේ. දැන් අපි විනය දේශනාවේ ඔබ වහන්සේ සඳහන් කරපු මේ පරාජිකා කොටසට එය හොඳයි නේද හැමෝටම මුලින්ම පැහැදිලි කරගන්න. පරාජිකා කොටසේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් සීමාවෙ ඉඳගෙන අපි කතා කළොත් දැන් ප්‍රාණඝාතය, අදත්තා දහනය, මෛතුන සේවනය, එතකොට බොරු කීම මේ ආදී වූ දේවල් තිබෙනවනේ. දැන් අපි පරාජිකා පාලිය විනය දේශනාවේ කොහොමද හැමෝටම සරලව පැහැදිලි කරගන්නේ? දැන් පරාජිකා පාලිය කිව්වොත් එහෙම පරාජිකා කියන වචනේ තේරුම සරලව ගත්තොත් පෙරදෙනවා කියන එකයි. මොකෙන්ද පරදින්නේ? මහානකමින් පරදිනවා කියන එක. එසම මේ මහානකම කියන එක මේ ජයග්‍රහණයේ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණේ ඉන්න එක ලේසි නෑ. මොකද මේක කෙලෙස් එක්ක යන ගමනක්. මොකද සාමාන්‍ය ජීවිතයේ දැන් වජිර මහත්තයා තමන්ගේ ජීවිතේ පරදින්නේ ගිහි ජීවිතයට අයිති ඔයාගේ දේවල් කරගන්න බැරි වුණොත්නේ. එමුණොත් ඔයා පරදිනවා. ඒ වගේම තමයි පැවිදි ජීවිතේ මහානකමට අයිති දේවල් කරගන්න බැරි වුණොත් පරදිනවා. මහානකමේ ජයග්‍රහණයක් කියන්නේ ගිහි ගමේ ජයග්‍රහණයක් නෙමෙයි. ඔයාගේ ජයග්‍රහණයන් සඳහා ඔයාට විටමින් බීලා හොඳට ඇඟපත හදාගෙන ජිම් ගිහිල්ලා ඒව කරන්න එපා. අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට අපේ ජයග්‍රහණ තියෙන එක අනිත් පැත්තේ. ඒ නිසා අපි ගිහියයි පැවිද්දයි කියන්නේ දෙන්නෙක් කියලා තේරුම් ගන්නවා වගේම ගිහි ආකල්ප වර්ධනය වුණොත් පැවිද්දට පැවිදිකම පිරිහෙන බවත් පැවිදි ආකල්ප ඕනෝට වඩා ගිහි ජීවිතයට ඇතුළත් කරගත්තොත් ගිහි ජීවිතේ පිරිහෙන බවත් අපි දැනගන්න ඕනේ. ගිහියෝ පැවිදි ජීවිතයේ සමහර දේවල් අනුකරණය කරගන්න ගිහිල්ලා ගිහි ජීවිතේ කඩාකප්පල් කරගන්නවා. පැවිද්දෝ ගිහි ජීවිතයට අයිති දේවල් අනුකරණය කරගන්න ගිහිල්ලා මහානකම කඩාකප්පල් කරගන්නවා. ඒ නිසා මේක දෙකක්. එතකොට පැවිද්දාහ සම්බන්ධයෙන් ගනිද්දී පරාජිකා පෙරදී නොපැවතීම සඳහා තියෙන කාරණා ටිකක් තියෙනවා. ඒකේ පළවෙනි එක ඔබ සඳහන් කළා මේ තුන ධම්ම පරාජිකාව. මේ තුන ධම්ම කියලා කියන්නේ මෛතුන සේවනයේ යෙදෙන එක. හැබැයි මේක සඳහන් කරන්නේ පූර්ණ ලිංගික සම්බන්ධතා කියන එකේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ පූර්ණ ලිංගික සම්බන්ධතා කියන එකේ. ඊට වඩා මම මේක කියන්නේ ඒක අපි ඊට මොකද සමහර දේවල් ප්‍රසිද්ධීමේ කතා කරන්න බැරි නිසා. එතනදී මනුෂ්‍ය ස්ත්‍රී, ඒ වගේම නපුංසක, ඒ වගේම තිරිසන් ආදි වශයෙන් මේ ඕනෑම කියන්නේ මනුෂ්‍ය අමනුෂ්‍ය කවුරුන් හෝ සමග ලිංගික සම්බන්ධතාවක් පවත්වනවා නම් ඒ ලිංගික සම්බන්ධතාව හේතු වෙනවා පරාජිකා වීම සඳහා. ඒ වගේම ඒකේ තියෙනවා පරාජිකා මුඛ 30ක් දක්වලා ඒ දේවල් ගැනත් අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ස්ත්‍රියක හා සම්බන්ධයෙන් ගත්තොත් ත්‍රිවිධ මුඛයක්ද, නපුංසක කෙනෙක් හා සම්බන්ධයෙන් ගත්තොත් ද්විධ මුඛයක්ද, ඒ වගේම මේ නපුංසකයගේ තියෙන ස්ත්‍රී නපුංසක, පුරුෂ නපුංසක කියලා උපතෝභ්‍යංජනක කියලා වෙනම ඉන්නවා. උපතෝභ්‍යංජනක ඉන්ද්‍රිය දෙකම පිහිටපු අය. ඒ විදිහට මේ ඔක්කොම සැලකිල්ලට අරගෙන තමයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට පරාජිකා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වුණොත් උන්වහන්සේට ආයේ නැවත මේ ශාසනයට හිමිකම් කියන්න බෑ. හැබැයි යම්කිසි භික්ෂුන් වහන්සේ නමකට තමන්ට මේ පරාජිකාව වෙන්න තමන්ගේ කෙලෙස් මතුවෙලා අවස්ථාව එදිලා තියෙනවා. උන්වහන්සේ පරාජිකාවට පත් නොවී උන්වහන්සේට පුළුවන් තමන්ට දුබ්බල්‍යං අනාවිකත්වා කියලා තියෙනවනේ. තමන්ගේ දැන් දුර්වලතාව කියන්න ඕනේ. ඒ තනත්තියට කියන්න ඕනේ. මෙහෙමයි මම මෙතනින් පස්සේ භික්ෂුවක් නෙමෙයි. මම භික්ෂුත්වය අත්හරිනවායි කියලා ඇයට සඳහන් කරලා එතනින් පස්සේ මහානකම හැබැයි එතනින් ඉවරයි. මහානකම ඉවරයි. හැබැයි පරාජිකා නැහැ. ඒ කියන්නේ භික්ෂුත්වය අතහැරලා උනේ ඒ සම්බන්ධය ගොඩනගා ගන්න. ඊට පස්සේ නැවත මහාන වෙලා ආයෙ එන්න පුළුවන්. හැබැයි තමන් මහතර නමක් වෙලා අවුරුදු 20ක් උපසම්පදා වෙලා හිටියා මහතර නමක් වෙනෝනේ. අවුරුදු 10කින් 13 වෙනවා, 20කින් මහතර වෙනවා. හැබැයි ආයෙ සාමාන්‍යර වෙලා පටන් ගන්න ඕනේ උඩට යන්න. ඒ කියන්නේ සීනියොරිටි එකෙන් සම්පූර්ණයෙන්ම බිම. අවුරුදු 20කින් පල්ලෙහාට යනවා.
විස්සෙන් හරි තිහෙන් හරි හිටපු තැනින් පල්ලෙහාට වැටලා ආයේ ගිහියෙක් වෙලා ආයේ මුලින් ඉඳලා පටන් ගන්න යන්න ඕනේ. ඒ නිසා පරාජිකවුණෙන් පස්සේ එතනින් හැට බෑ. ඊළඟට මනුස්ස ජීවිත විග්‍රහ පරාජිකාව. යෝපන බික්කු යම්කිසි භික්ෂුන් වහන්සේනම මනුස්ස විග්‍රහ ජීවිතම් වෝරෝපේ යම්කිසි කෙනෙක් මනුස්ස ජීවිතයක් නැති කරනවාද? සත්තහාරකං වාස පරියේසෙයි ආයුධ දෙනවද මරන්න කියලා? මරණ වන්නං වා සංවන්නේය මරණේ වර්ණා කරනවාද? කොහොමද? දැන් ඔයා කලකිරලා එනවා පන්සලට. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. මං කියනවා වජිර මහත්තයා අම්බෝ පුරිස කිංතු ඉහෙමිනා පාප කියන දුජ්ජීවිතේන මොකටද වජිර මෙහෙම ජීවත් වෙලා මතන්තේ ජීවිතාසයෝති මරුණෙන් පස්සේ හොඳ ජීවිතයක් ලැබෙන්නේ කියලා. ඉතින් ඔයා මම අර මැරෙන්න හිතන් ඉන්න එක තවත් අල්ලු කරලා දාන මරණය. මරණ එක සැපයි කියලා කියනවා. මරණ එක සැපයි කියලා කියනවා. බැරි වෙලාවත් මගේ වචනෙට ඔයා මැරුණොත් ඒකත් පරාජිකයි. එසා භික්ෂුන් වහන්සේලාට මරන්න බෑ, මරණයට ආයුධ දෙන්න බෑ, මරණය වර්ණා කරන්න බෑ. ඒ කිසිවක් කරන්න බෑ. ඒ නිසා ගප්සාව ගැන එහෙම කතා කරන දේවල් ඒත් එක්කම දැන් අපේ හාමුදුරුවෝ දන්නේ නැතුව සමහර අය කතා කරන ඔය මරණීය දණ්ඩනේ එහෙම ගේනේවා. ඒවා ගැන භික්ෂුන් වහන්සේලාගේ ආකල්පය අහනවා. ඒවා අවිල අහන්නත් හොඳ නෑ. මොකද රාජ්‍ය කියන එක වෙනම එකක්, ශාසනය කියන එක වෙනම එකක්. ඉතින් මොකද බුදුදහමේ කතා කරන්නේ මේ ධම්මේන සමේනනේ. ධම්මේන සමේන රජවරු රාජ්‍ය කරන්න ඕන ධම්මේන සමේන ධර්මානුකූල වෙන්න ඕනේ. සමේන කියන්නේ මේ ආපු ප්‍රතිපත්ති තියෙනවනේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන්න. එතකොට මරණය දන්නේ කියන එක සමේන. ඒකටයි තිකා. ඒ කියන්නේ නීතියනේ. මේ ධර්මයටයි නීතියට යනෝනේ. ඒ නිසා මමත් මෙතන කියන්නේ මරන්න කියලා. මම කියන්නේ මරණය දන්නේ නොගැලපෙනවා කියන එක. ඒක වෙනම කතාවක්. ඒක අපි වෙනම සාකච්ඡා කරමු. හැබැයි භික්ෂුන් වහන්සේ කෙනෙකුට මරණය වර්ණා කරන්න බෑ. මරණය යොමු කරන්නත් බෑ. එහෙමනොත් පරාජිකා වෙනවා. ඔය සමහර අය කියන්නේ එල්ලන්න ඕනේ, මරන්න ඕනේ, මරණය දන්නේ කියන්න ඕනේ කියලා සමහර හාමුදුරුවෝ මේ විනය ගැන මොනම අල්ප වූ හැඟීමක්වත් නැතුව කියනවා. හැබැයි බැරි වෙලාවත් කියනවොත් කියපු අයට මරණය වර්ණා කිරීමේ පරාජිකාව අයත් වෙනවා. ඊළඟ කාරණාව සොරකම. මේ සොරකමේදී තියෙන භික්ෂුන් වහන්සේ කෙනෙක්ට හොරකම් කරන්න බැහැ. පාදංවා පාදාරහංවා කහවණුවකින් හතරෙන් එකක් හෝ කහවණුවෙන් හතරෙන් එකක් වටින දෙයක් හොරකම් කරන්න බැහැ. තව ගොඩක් වෙලා තියෙනවද වජිනුවත්? තියෙනවා. හොඳයි. දැන් මම මේ සම්බන්ධයෙන් එක දෙයක් කියන්නම්. දැන් සොරකම් කරනකොට දැන් අපි හිතමු යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙකුට කහවණුව කහවණුවකින් හතරෙන් එකක් හොරකම් කරන්න අවස්ථාවක් එදෙනවා. හොරකම් කරනවා පරාජිකා. කහවණුවකින් හතරෙන් එකක් වටිනවා ඔයාගේ ඔරලෝසුව. ඕක පැත්තක තියලා දීලා හොරකම් කරනවා. ඒකත් පරාජිකාවක් වෙනවා. හැබැයි කහවණුවකින් හතරෙන් එකක් හෝ හතරෙන් එකකට වටින දෙයක් නොවී ඊට පල්ලෙහා දෙක හොරකම් කරොත් පරාජිකාව වෙන්නේ නැහැ. හරිද? දෙ එතකොට තියෙන්නේ මේක යම්කිසි වටිනාකමක් දක්වලා තියෙනවා ඊට මෙහා පොඩි දෙයක් හොරකම් කරයි කියලා පරාජිකාව වෙන්නේ නැහැ. ඒකෙත් තියෙන තැනින් අරන් යන්නේ. ඒ වගේම දැන් අපිටම දැන් ඔයා ඔරලෝසුව පැත්තක ගලවලා තියෙනවා. මං හොර සිටි මොකද කරන්නේ? මේක වහලා තියෙනවා. මං පොතකින් වහනවා. ගන්නෙ නැහැ. එතකොට ඔයා යනවා. ඔයා ගියාට මට පරාජිකාව ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා මේක හිතින් අතාරින වෙලාව තියෙනවා නේද? ආයේ කිවරයි ඒක නැති වුණා කියලා හිතින් අතාරිනකොට පරාජිකාව වෙනවා. ඒ හොර සිටින් ගත්තා ඔයා හිතින් අතහැරියා. ඒ කියන්නේ ඔයාට අහිමි කරන්නේ ඔයා හිතින් අතාරින වෙලාවේ. එහෙට මේ ගැන හොඳට විනය විනිශ්චය විග්‍රහ කරනවා කොහොමද වෙන්නේ? කෙනෙක් සතෙක්ගේ පිට උඩ නැගලා ඉන්න අතර යම් කිසි දෙයක් අරගන්නවා. තමන් දන්නේ සත්තා සීමාව පැනලා ගිහිල්ලා. එතන පරාජිකා වෙන්නේ නැහැ. හැබැයි තමන් හිතලම එක කළොත් පරාජිකා වෙනවා. එතකොට ඒ වගේ යම් කිසි දෙයක් පරාජිකා වෙන ක්‍රම රාශියක් තියෙන හොරකමේ. දැන් මම කියන්නම් එක තැනක තියෙන අවහරණය කියලා මේකට කියන්නේ. ඔය මේ ඉස්සර තිබිලා තියෙනවා කල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානය. මේකට කියන්නේ අන්තර සමුද්ද විහාරය කියලා. ඔය ටොලමිගේ සිටියේ මෙහෙම මේක තියෙනවා අනර සමුද්දු කියලා තියෙන්නේ. අනර සමුද්දු කියන්නේ අන්තර සමුද්දය. මේ අන්තර සමුද්ද විහාරේ හාමුදුරු නමක් හිටියා. මේ හාමුදුරන්ට ලොකු පොල් ගෙඩියක් හම්බුණා. මේ පොල් ගෙඩිය මේ හාමුදුරු හොඳට බ්‍රමයක දාලා ලියවන පට්ටලයක දාලා ලස්සනට ලියවලා පාත්‍රයක් හදාගෙන හිටියා. කලකද මේ හාමුදුරුවෝ අනුරාධපුරේ චේතියගිරියට වැඩියා. චේතියගිරිය කියලා කියන්නේ මිහින්තලේ. මේ හාමුදුරුවෝ මිහින්තලේට යනකොට අර පාත්‍රය තියලා ගියේ.
මේ පන්සල්ට හාමුදුරු කෙනෙක් ආවා. ලස්සන පාත්‍රය හොඳටයි පොල් කට්ට හොඳට ලියවලා හදලා නැතිදී. මේ හාමුදුරු මේක හොරගම් කරුවා. හොරගම් කරගෙන මේක අරගෙන ගියා අනුරාධපුරයට. ඒ හාමුදුරු දානසාලාවේ ගෙඩිය ගැහුවාම දානසාලාවේ වාඩුණා වාඩුනේ තර හාමුදුරු ඉන්න තැනමයි. අර හාමුදුරන්ට අහුණා දැන් බඩුත් එක්ක හොරු. ඇව්වා ඔබ වහන්සේට කොහෙන්ද මේක? ඊට පස්සේ කිව්වා මම අන්තර සමුද්‍ර විහාරෙන් ගත්තා. හොර හිතින් නේද ගත්තේ කිව්වා. ඔව් කිව්වා. පරාජිකයි කිව්වා. දැන් මේ හාමුදුරුව පරාජිකා කියලා අර හාමුදුරු මේවා කරන් විතරක් නෙමෙයි චෝදනා කළා විතරක් නෙමෙයි සංගමජ්ජං ආකඩි. සංගමෙද්දට අරගෙන ගියා. සංගමෙද්දට අරන් ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ හාමුදුරන්ට කිව්වා ඔබ වහන්සේ පරාජිකා තමයි කියලා. විනය අනුකූල පරාජිකාව බැනෙව්වා. ඊට පස්සේ මේ හාමුදුරු ඇපීල් කළා. ඇපීල් කළාට පස්සේ කිව්වා එහෙමනම් කවුද මේ ඇපීල් එකේ විසඳන්න ඉන්නේ? ආවිධම්මික ගෝදත්ත හාමුදුරු. ගෝදත්ත හාමුදුරු ඇහුවා පෝල් කට්ටක් කොච්චර වටිනවද? දැන් ඔය අනුරාධපුරයට ආපු කල්පිටියෙන් එහෙම ආපු වෙළෙන්දොම ඉඳ ඇතිනේ. ඒගොල්ලෝ ගෙන්නලා ඇහුවා කොච්චර වටිනවද පොල් කට්ටක්? ඊතත් පොල් කට්ටක වටිනාකමක් නැහැ. කල්පිටිය උන තරම් පොල් තියෙනවා. හැබැයි අනුරාධපුරේ පොල් නැහැනේ. ඒස අනුරාධපුරේදී වටිනා පොල් ගෙඩිය. හැබැයි කල්පිටියේදී වටින්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ පොල් කට්ට ලියකම් කරලා ලස්සනට වැඩ දාලා ගත්තට පස්සේ කොච්චර හැදෙන වටිනාකමක් තියෙනවද? ඒත් අච්චර වටිනාකමක් ඉන්නේ නැහැ කහවණුකින් හතරෙන් එක වටිනාකමක්. එතකොට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ හොරකම සිද්ධ කරන තැන වටිනාකමයි බලන්න ඕන කියලා. හොරකම අල්ලපු තැන වටිනාකම නෙමෙයි. ලංකාවේදී පොල් ගෙඩියක් නම් රුපියල් 30යි 35යි 40යි නේ. හැබැයි එංගලන්තේ ගියහම පොල් ගෙඩිය ඊට වඩා වැඩි නේ. එංගලන්තේදී ගාන නෙමෙයි ගණන් හදන්න ඕනේ, ලංකාවේ ගානයි ගණන් හදන්න ඕනේ. එනෝ හොරකම් කරපු තැන වටිනාකම කහවණුන් හතරෙන් එකට වඩා අඩුයි. ඒ නිසා උන්වහන්සේ පරාජිකා නැහැ කියලා තීරණය කළා. දැන් බලන්න මේ විනය විනිශ්චය කරන හැටි. රජුරවන්ට මේක ආරංචි වුණා. රජුරව අන්තිමට උන්වහන්සේට කියනවා මෙතනින් පස්සේ, ඒ කියන්නේ අර ආභිධම්මික ගෝතත් හාමුදුරනේ මේක විනිශ්චය කළේ, මෙතනින් පස්සේ යම් කිසි තීන්දුවක් දුන්නෙන් පස්සේ කවුරු හරි ඇපීල් කළොත් මන් දෙන තීන්දුවකට හරි ආභිධම්මික ගෝතත් හාමුදුරුව තමයි මේ ඇපීල් කෝට් එකේ විනිශ්චයකාරය කියලා. ඉතින් හැටියට ගණිද්දී අර විනයේ තියෙනවා මහා පුදුමාකාර පිළිවෙලක්. දැන් ඔය තෙවරක් කීම, දැන් ඔය බටහිර එංගලන්තේ අපි කතා කරන රෝමලන්දේසි නීතියත් සකස් කරගන්න විනය පිටකේ උපයෝගී වුණා කියලා අදහසක් තියෙනවා. එක්කම හඳුනන දැන් අපි පරාජිකා වීම පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නකොට මේ තෙරුවන් අගුණ කීම කොයි වෙලාවකවත් නෑ. තව එකක් අපිට කියන්න වුණා අර අන්තිම කාරණාව අපි කිව්වේ නෑ. එහෙමයි. දැන් මෙතනදී මොකද්ද බොරු කීම කියලා එකක්? බොරු කීම. වජින මහත්ය මුලින් කිව්වා බොරු කීම නෙමෙයි. ඇත්තට මෙතන තියෙන්නේ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ප්‍රත්‍ය ලබා ගැනීමේ බලාපොරොත්තුව පිට තමන් තමන්ට නැති ಗುಣ ප්‍රකාශ කරනවා. තමන් නැති දේවල් ප්‍රකාශ කරනවා. ඔව් යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් කියනවා. ඒකට කියන්නේ උත්තරී මනුස්ස ධම්ම පරාජිකාව. ඒ කියන්නේ මම මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය උසස් දේවල් යෝපන භික්ඛු උත්තරී මනුස්ස ධම්මං ඒ කියන්නේ තමන්ට නැති දේවල් කියනවනම්. එහෙම කියලා ඊට පස්සේ කිව්වට මේ සමාහට කියවන්න පුළුවන් සමනුග්ගාහිමානෝහ ආසමනුග්ගාහිමානෝව ආපන්නෝ මේ කියලා ඉවෙන් තියනවා. ඉතින් තමන් කියනවා අනේ මම මේ තුච්චම් මුසා විලපින්ති මම බොරුවක් තමයි කිව්වේ කියලා කියන කාලයක් එනවා. හැබැයි එහෙම කිව්වට වැඩක් නැහැ. යම් කිසි කෙනෙක් ප්‍රත්‍යලාභේ නිසා හෝ යම් කිසි කීර්තිලාභේ නිසා හෝ සැලකිලි සඳහා හෝ තමන්ට නැති උතුරු මිනිස්දම් ප්‍රකාශ කරේ නම් ඒකත් පරාජිකාවක්. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරන්නේ එයාට කියන්නේ මහා චෝරෝ කියලා. මේ ලෝකේ ඉන්න ලොකුම හොරා තමයි තමන්ට නැති ಗುಣ කියලා ප්‍රත්‍ය පහසුකම් ලබා ගන්න කියලා. ඒ නිසා එකක් මෛතුන සේවනේ, අනිත් එක මනුෂ්‍ය ඝාතනේ, අනිත් එක හොරකම, අනිත් එක තමාට නැති ಗುಣ ප්‍රකාශ කරලා දායකයන් ප්‍රසාදයට පත් කර ගැනීම. මෙන්න මේ කාරණා හතර තමයි සතර පරාජිකායි පරාජිකාවෙන් පරාජිකා වෙච්ච කෙනෙක් එකකින් හරි මේ ශාසන හිමිකම් ලබන්නේ නැහැ. හඳුනන්නේ මේ මිත්‍යා දෘෂ්ටික කාරණා මේකට අදාළ වෙන්නේ නැද්ද? කියන්නේ කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් මිත්‍යා දෘෂ්ටිය පතුරනවා නම් සමාජයට එතන පරාජිකා වෙන්නේ නැද්ද? නෑ. එතන තියෙන්නේ මිසදිටු කමනේ. එහෙමයි. එතන තියෙන්නේ දෘෂ්ටිය සම්බන්ධයෙන් වැරද්දක්. එතන විනය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. හොඳයි. දැන් එතකොට දැන් බුදුහාමුදුරුව විනය දේශනාව පනවනවා. දැන් විනය දේශනාවක් පනවන්න හේතු වෙච්ච කාරණා බුදුහාමුදුරුව සඳහන් කරනකල වහන්සේ පැහැදිලි කරා. සමහර වෙලාවට මේ කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් භික්ෂුණී ශාසනය ඇති කරන්න තමන්ගේ සුළුමව ගිහි කාලේ සුළුමව වෙච්ච මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේට මෙච්චර වද දුන්නේ ඇයි? අතර මා දුන්න කියන්නේ
ඇය කීපවරක් ඉල්ලුවා. ඊට පස්සේ ඉල්ලීම් පිට ඉල්ලීම් ලබා දුන්නා. පාගමනින් වැඩම කරා. පුදුම තරම් වෙහෙසක් ගත්තා. එතකොට මේ ශාසන පැවැත්ම නේද මේ හැම තැනදීම බුදුහාමුදුරුව මතු කරන්න උත්සාහ කළේ? ඔය දැන් මෙහෙමනේ, දැන් දැන් සමහරු අහනවා ඒ භික්ෂුණී ශාසනයේ පටන් ගන්න බුදුහාමුදුරුව දව කළේ නැත්තේ කියලා. ඉතින් ඒක බුදුහාමුදුරුව එහෙම කළේ නැත්තේ ඒක වෙන හානියක් දකපු නිසායි. බුදුහාමුදුරුව දේශනා කරනවා සීයතාපි භික්කවේ සේතට්ටිකා නාම රෝගජාතානි. මේ සේතට්ටිකා කියලා මේ මේ අපි හිතමු මේ ඔය දිලීරයක් තියෙන දනුත්තර මොනවද සුදුපාට අර හැදෙන්නේ ගස්සල මොනවද පිටිමකුණ. පිටිමකුණ හැදුනොත් එහෙම ගහකට මොකද වෙන්නේ? ගහ විනාශ වෙනවා. ඒ වගේ බුදුහාමුදුරුව දේශනා කරා භික්ෂුණීන් වහන්සේලාගේ මේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ශාසනයේ විනාශයේ පිණිස හේතු වෙන කාරණාවක් කියලා. ඒ වගේම ඔය සමහරු ඔය 5000 කතාව හදාගෙන තියෙනත් ඔන්න ඕකේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන දහසක් යානම් ආයුෂ ශාසනයේ 500ට සමහරට අඩු වෙනවා භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම නිසා කියලා. සමහරවිට මේවා සටහන් කරලා තියපු භික්ෂුන් වහන්සේලාත් යම් යම් පක්ෂග්‍රාහී ලෙස මේ ගැන යම් විදියට හිතුවද කිව්වද කියන එක මම දන්නේ නැහැ. නමුත් කාන්තාවන් පැවිදි කිරීම හා සම්බන්ධයෙන් බුදුහාමුදුරුවන්ගේ ආකල්පය වුණේ එසේ නොකළ යුතුයි කියන එකයි. නමුත් මහාපජාපති ගෝතමියගේ ඉල්ලීමත් ඒ වගේම ඇයිගේ බලාපොරොත්තුව ඒ වගේම ආනන්ද හාමුදුරුව ඒ වෙනුවෙන් කරපු කැපකිරීම ඒ වගේම ආනන්ද හාමුදුරුව කියනවානේ ස්වාමීනි ඔබ වහන්සේට කීරස්ස දායිකා කිරි දුන්න අම්මා මේ ආපාදිකා ඔබ වහන්සේගේ අතපය හැඩ කරලා හදපු කෙනා මේ පෝෂිකා ඔබ වහන්සේ පෝෂණය කළේ මෙයා අම්මා නැති වුණාට පස්සේ කියලා බුදුහාමුදුරන්ට ඒ ගොඩ දේවල් කියලා තමයි පැවිද දෙන්නේ. හැබැයි පැවිද දෙද්දිත් බුදුහාමුදුරුව මේ අෂ්ට ගරු ධර්ම පිළිගන්න කැමති නම් පමණයි මේ දේවල් ශාසනයේ පැවිද ලබා ගන්න පුළුවන් කියලා දේශනා කරන්නේ. ඒ නිසා ඒ වගේම භික්ෂුණීන් වහන්සේලා ගත්තාම භික්ෂුණීන් වහන්සේ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේට ලැබිච්ච වරප්‍රසාද හිමි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුව කළේ ස්ත්‍රීත්වයට නිගරු කරන්න නෙමෙයි. ස්ත්‍රීත්වයේ තියෙන යම් යම් දුර්වලතා ශාසනයේ පැවැත්ම සඳහා. මොකද ශාසනික භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අර කුටුම්බගත ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි. මොකද ඒක හොඳටම වජිරමාත්‍ය තේරුම් ගන්න ඕනේ දේ බුදුහාමුදුරුව ගෑනුන්ටයි පිරිමින්ටයි දේශනා කරපු සූත්‍ර තියෙනවානේ. ඒ වගේද කවදාවත් ගෑනු හැල්ලු කරලා දේශනා කරලා නැහැනේ පිරිමි උසලා තියලා. කාන්තාවටයි පිරිමියටයි දෙන්නටම දිය යුතු දේවල් ඒ විදිහටම ඔවුන්ගේ දැන් ගත්තොත් එහෙම හිතන්නකෝ සිගාලුවා සූත්‍රේ. එහෙමයි. ඒ නිසා එතනදී අඩුවක් කළේ නැහැ. හැබැයි ඇයි මෙතනදී එහෙම වෙනසක් කරන්නේ? මොකද හේතුව අතන ගෘහ ජීවිතේ මෙතන පැවිදි ජීවිතේ. පැවිදි ජීවිතේ ඇතුළේදී ඇලාට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මොකද හේතුව සමාජයක් බලාගෙන ඉන්නෝ. ඒ ගිහිගෙයින් නික්මිච්ච අය පාලනයේද ස්වාමියෙක් නැහැ, දරුවෙක් නැහැ, දෙමව්පියෙක් නැහැ. ඒ සියල්ලම අයින් වෙනවා. කාන්තා චරිතයන්, ඒ කාන්තා චරිතය එතකොට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව කල්පනා කරන හැටි, ඇය තමන්ගේ හවුහරණ පිළිබඳව කල්පනා කරන හැටි. එතකොට කාන්තා හිතක් බුදුහාමුදුරුව දකිනවා. එතකොට ඒ කාන්තා හිත දැක්කහම ඇයගෙන් කොහොමද ඇය ශාසනික කාර්යය යෙදෙනකොට ඇයට එළබෙන්න පුළුවන් මේ මේ ආකාරයේ ගැටලු කියලා උන්වහන්සේ තීරණය කළා තමයි මුලින්ම භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට උන්වහන්සේ යම් අකමැත්තක් දක්වන්නේ. නමුත් ඉල්ලීම ප්‍රබල වීම නිසා ඒ වගේම උන්වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේලා අෂ්ටගරු ධර්ම පිළිගන්නට කැමති වෙච්ච නිසා ඒ ශාසනයේ පැවිද්ද ඇලට ලබා දෙනවා. ඉතින් වජිර මහත්තයා සඳහන් කරපු ආකාරයටම උන්වහන්සේ එතරම් මේ ශාසනයේ පැවැත්ම ගැන හිතලා තමයි ඒ කටයුතු සිද්ධ කළේ. දැන් විනය දේශනාවට කොහොමද හාමුදුරනේ පුළුවන් වෙන්නේ ධර්මයේ විශ්වාසය ඇති කරන්න? විනය දේශනාවට කොහොමද පුළුවන් වෙන්නේ සමාජ අපචාර වළක්වන්න? විනය දේශනාවට කොහොමද පුළුවන්කම ලැබෙන්නේ සමාජයේ මිනිස්සුන්ට මේ ධර්මයේ කෙරෙහි ඇලිලා ඉන්න අවස්ථාව උදා කරගන්න? විනයම කියන එක ගැන හඳුන්වා දෙන්නේ දැන් මේ පරිවාර පාළියේ තියෙන සංඝ සුට්ටුතාය, සංඝයාගේ පහසුව සඳහා, අද මේ යහපත සඳහා සංඝ පහසුතාය, සංඝයාගේ පහසුව සඳහා. දුම්මන්කූනම් පුග්ගලානං නිග්ඝහය, වැරදි කරන අයට නිග්‍රහ කිරීම සඳහා. ඒ වගේම සාසනට්ඨිතියා, ශාසනයේ පැවැත්ම සඳහා. ඒ වගේ සද්දම්මට්ඨිතියා, සද්ධර්මයේ පැවැත්ම සඳහා. ඒ වගේම විනයානුග්‍රහය, විනයට අනුග්‍රහය, හික්මීමට අනුග්‍රහ කිරීම සඳහා. ඒ වගේම ඒ විදිහට මේ කියාගෙන ඇවිල්ලා මේ විනය මොන අරමුණෙන්ද දේශනා කරලා තියෙන්නේ කියලා පෙන්නනවා. ඒක එකක් තමයි ඔයාවේ අහපු මේ සද්දම්මට්ඨිතියා, ධර්මයේ පැවැත්ම සඳහා. මොකද ධර්මයේ පැවැත්ම සඳහා විනය අත්‍යවශ්‍යයි. විනයෝ නාම සාසනස් ආයු, විනයෝ නාම බුද්ධ සාසනස් ආයු. විනය කියන්නේ බුද්ධ සාසනයේ ආයුෂ. විනේ ටිතේ සාසනන් ටිතං හෝති. විනය තිබ්බොත් තමයි සාසනය පවතින්නේ. ඒ නිසා
තස්මා පටමං විනයන් සංගායියාම කියලා අර ප්‍රථම සංගායනාකාරක වික්ෂුන් වහන්සේලාත් මුලින්ම විනය සංගායනා කරන්න ගත්තේ මෙන්න මේ පදරමේ. ඉතින් ඒ විනයා සම්බන්ධයෙන් ගත්තාම පරාජිකා පාචිත්තේ චුල්ලවග පහවග මහවග පරිවාර කියන මේ දේවල් වල තියෙන පරිවාරපාලී කියන නමින්ම ගත්තොත් මේකේ තියෙන අර ටිකක් මේ පරිවාර වටේ කියන කරුණු. හැබැයි පරාජිකා පාලියේ පචිති දක්වා සියලුම විනය කරුණු. පාචිත්තේ පාල ඉතුරු විනය කරුණු. එතකොට චුල්ලවග මහවග දෙක හරි වැදගත්. දැන් මහවග පාලිය ගත්තොත් මහකන්දකේ මේ මහවග පාලිය ක්‍රමානුකූල එකින් එකට මේ භික්ෂු චර්යාව සකස් විය යුතු ආකාරය. චුල්ලවග පාලිය ගත්තොත් වත්තක් කන්දකේ වගේ තැන්වල ඒ වත් පිළිවෙත්. ඒ වගේම දැන් අපි ගත්තොත් පොසතක් කන්දකේ කොහොමද පොහේ කර්ම කරන්නේ? වස්සූපනායකක් කන්දකේ කොහොමද වස් එළඹෙන්නේ? ඒ වගේම චම්මක් කන්දකේ ඒ වගේම චීවරක් කන්දකේ කොහොමද සිවුරු සකස් කරගන්නේ? වත්තක් කන්දකේ තියෙන වත් 14ක් පෙන්නලා කොහොමද භික්ෂුනාංශ කෙනෙක් ආගන්තුකෙක්ට සලකන්නේ? ආගන්තුකෙක් ආවම තමන් කොහෙට හරි ගියොත් එහෙම එතනදී කොහොමද? ඒ වගේම ආවාසිකවත ආවාසයේ ඉන්න කෙනා කොහොමද වැඩ කරන්නේ? පිණ්ඩපාතිකවත පිණ්ඩපාත යන වෙලාවෙදී කොහොමද වැඩ කරන්නේ? ඒ විදිහට සමස්ත ජීවිතේම සැලසුම් කරලා තියෙනවා මේ විනය පිටකය ගැන. මම හිතන්නේ අපිට මේ ලැබිලා තියෙන කාලේ හොඳටම ප්‍රමාණවත් මාදි කතා කරන්න මේ විනය පිටකේ චර්යාවන් කොච්චර අපිට පාවිච්චි කරන්න පුළුවන්ද ගිහි ජීවිතයක් සකස් කරගන්න ගිහි ජීවිතයක සුපිලිපන් පැවැත්මට කියලා අපිට කතා කරන්න පුළුවන්. මේ හඳුනේ අපි දැන් පරාජිකා කොටසෙන් පාචිත්‍ය කොටසට ගමන් කළොත් දැන් මේ පරාජිකා කොටස පරාජිකා වන විදිය පිළිබඳව පරාජිකාව පරාජිකාවෙන් සංඝාදිශේෂ වලට යන්නේ. ඔව් එතනින් ඒ පාර හඳුරු යම්තාගුරට පැහැදිලි කරා. අපිට ඊළඟ කොටසට පිවිසෙන්න අවශ්‍යයි හඳුනේ අපිට කාලය තියෙනවා. ඔව් පරාජිකාවෙන් දැන් අපි සංඝාදිශේෂ ගැන ගත්තොත් එහෙම දැන් සංඝාදිශේෂ කියලා කියන්නේ මහානකම නැති වෙන්නේ. හැබැයි වුණාට භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ අර භික්ෂු චර්යාවට හරි දුර්වල බලපෑමක් ඇති කරන දුර්වල කරනවා. දැන් ඒකෙදි ගත්තොත් ඕකේ තියෙන්නේ දැන් ඔය සෙය්‍යසක කියලා හාමුදුරු කෙනෙක් ඉන්න පරිවිනීක ගත්තොත් එහෙම සංචේතනිකා සුඛ විසට්ටි මේ හිතාමතා මේ ශුක්‍රමෝචනය කිරීම. එතකොට ඒකෙදි සෙය්‍යසක කියලා හාමුදුරු කෙනෙක් ඉන්න මේ සෙය්‍යසක හාමුදුරු බොහොම කලකිරීමෙන් හිටියේ. ඉතින් තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ හාමුදුරුවෝ දකිනවා. උන්වහන්සේ අහනවා මොකද ඔබ වහන්සේ නිකන් කලකිරීමෙන් වාගේ. ඊට පස්සේ කියනවා මේ මට කිසිම රතියක් නැහැ සාසනේ ඉන්න. ඇල්මක් නැහැ. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ අහනවා එහෙමනම් ඔබ වහන්සේ දැන් බලන්නකෝ අපි හරි සතුටින් ඉන්නවනේ. ඊට පස්සේ කියනවා මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා යාව දත්තං සුප කැමැති තාක් නිදා ගන්නවා. ඊට පස්සේ යාව දත්තං නානවා. කැමැති තරම් නානවා. වලදනවා. අනවිරතයක් ඇති වෙච්ච වෙලාවට මේ ශුක්‍රමෝචනය කරනවායි කියලා. ඊට පස්සේ දැන් මේක හරි කතාවක්නේ. දැන් මේක කතා වෙනවා. ඔව්. ඉතින් සරහම්තුරුත් බොහොම සතුටින් ඉන්නවා. මේකිට සනිත් භික්ෂුන් වහන්සේ ලහනවා. උපවාසය හරි ප්‍රසන්නව ඉන්නවනේ දැන් ඉස්සර වගේ නෙමෙයිනේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ විදිහට තමයි මගේ දැන් චර්යාව කියලා. පස්සේ බුදුහාඳුනට ආරංචි වෙනවා. එළ බුදුහාඳුරෝ දේශනා කරන සංචේතනිකා සුක්ඛ විසට්ටි අඤ්ඤත්ත සුපිනන්ත සංඝාදිශේසෝ. හීනෙන් ඇරෙන්න හිතාමතා මේ කර්තව්‍ය කළොත් එම සංඝාදිශේස වෙනවා කියලා. දැන් බලන්න අර දැන් පරාජිකා වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට අර භික්ෂුන් වහන්සේලාගේ අර මහානකමට නොගැලපෙන එක. එතකොට වත්මානත් පුරලා උන්වහන්සේට මේ සාසනයට නැවත සාසනේ ඒ හැබැයි අර සීනුවර ටික වැටෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට උන්වහන්සේට යම් ක්‍රමයක් තියෙන මේකෙන් උත්තීර්ණ වෙන්න. උඩට එන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඔය අතර සමහර ලාවට සමහර භික්ෂුන් වහන්සේලාට සැක ඇති වෙනවා. ඉතින් මට මෙහෙම දෙයක් දැන් මුලින්ම අර විදිහට කිව්වට දැන් සිහිනෙන් යමෙකුට මෙහෙම සිද්ධියක් වෙලා. ඊට පස්සේ බුදුහාරව අර දෙවෙනි කැලේ එකට ඇතුළත් කරනවා ඒ වගේ. දැන් තව හාමුදුරු කෙනෙක් උදායි හාමුදුරු. උදායි හාමුදුරු ලස්සන පන්සලක් හදනවා. පන්සල හදලා මේ උදායි හාමුදුරුවෝ මේ පන්සලේ හරි ලස්සන චිත්‍ර එහෙම තියෙනවා. මිනිස්සු බලන් එනවා. ඉතින් ගිහි මහත්තයා ඉස්සරහින් යනවා. නොන මහත්තයා ඊට පස්සේ යනවා. හාමුදුරුවෝ පිටිපස්සේ යනවා. ඉතින් මේ හඳුර කරන්නේ මොකද හත්ත ගාහන්වා වේනි ගාහන්වා අතින් අල්ලනවා කොණ්ඩෙන් අල්ලනවා මෙයා වෙනවා. ඉතින් මේ විනේ හැදෙයිගෙන යන කාලේනේ. එහෙමයි. ඊට පස්සේ මේක අර මහත්තයා ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ නෝණ කියන බලන්න කර හඳුරු හරි හොඳයිනේ. අපි ගිහියෝ වුණත් අපිටත් ඒ හඳුරු බොහොම අනුග්‍රහ කරනවා. මේ මගේ කොණ්ඩෙනුත් ඇල්ලුවනේ අතිනුත් ඇල්ලුවනේ කියලා එයා නිකන් හඳුරු හොඳයි වගේ කියන්නේ මේ. සමන් නරක කිව්වත් දන්නෙත් නැහැ ඒ දැනෙන්න. අන්දර මේක කොහොමද භික්ෂුන් මේ බුදුහාමරට ආරංචි වෙනවා. උදාර භික්ෂුන් වහන්සේගෙන් අහනවා මෙහෙම දෙයක් වුණාද? ඔව් කියනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා එහෙම කොහොමද කරන්නේ? ඒක විනය විරෝධී. ඒක වැරදි වැඩක් කියලා විනයක් පනවනවා. මේ විදිහට
ක්‍රමානුකූලව 13ක් වූ කාරණා දක්වලා තියෙනවා. ඒවට කියන්නේ සංඝාදිශේෂ. මහානකම නැති වෙන්නේ නැහැ. ඒකෙදි දැන් අපි ගත්තොත් එහෙම මහානකම නැති නුනට අර කෙලෙස් මතුවෙන, කෙලෙස් ඇති වෙන යම් යම් දේවල්. සමහර දේවල් කෙලෙස් වලට සම්බන්ධ දේවල්, සමහර දේවල් අර අනිත් විනය කාරණා වගේ සම්බන්ධ දේවල්. කොහොම නමුත් භික්ෂු ජීවිතයේ සමාජය ඇතුලේ අර ගර්හාවට ලක් කරන, ප්‍රතික්ෂේප කරන, මහානකමේ අරමුණු වලට යන්න බැරි හේතු සදන දේවල් තමයි මේ සංඝාදිශේෂ කොටද ඇතුළත් වෙලා තියෙන්නේ. හොඳයි. ඊට පස්සේ ආඳුන දැන් අපි තවත් කොටස් හතරක් අපිට තියෙනවානේ විනය දේශනාවේ. පාචිත්‍ය, චූලවග්ග, මහවග්ග, පරිවාර. අපි මේ හතරෙන් මොන කොටසද තෝරගන්නේ? නෑ, දැන් සංඝාදිශේෂ ඊටත් පචිති කියලා තියෙනවානේ. නිස්සග්ගිය පාචිත්‍ය, පාචිත්‍ය කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ගේ සිවුරු වගේ දේවල්, ඒ වගේ දැන් සිවුරු දැන් අපි ওই හාමුදුරුන්ට මේ කඳු ගණන් මිනිස්සු සිවුරු පූජා කළාට භික්ෂුන් වහන්සේ කෙනෙක්ට අනුදන්ව දාලා තියෙන තුන් සිවුර. ඉතින් එතකොට තුන් සිවුරෙන් බැහැරව භික්ෂුන් වහන්සේට තව තව දේවල් තියාගත්තොත්, සිවුරු ගොඩක් තියාගත්තොත් ඒක නිසගි වෙනවා. ද අපිට උනත් ওই දායකයෝ පූජා කරන සියලුම දේවල් අපි වෙනම විහාරස්ථානේ වෙනම තැනක් තියලා තියෙනවා, පොදු තැනක්. ඒ පොදු තැනට දාන්න ඕන. මට මේ සිවුරු 1000ක් හම්බුනා කියලා සිවුරු 1000ම ළඟ තියාගන්න බෑ. මොකද එහෙම වුණොත් එහෙම ඒවා නිසගි වෙනවා. ඒ නිසා ඒ සුදුසු පරිදියේ දේවල් තියාගැනීමේ ක්‍රමයක් තියෙනවා. එහෙම තියාගත්තේ නැත්නම් අන්න පාචිත්‍යවත්, නිස්සග්ගියවත්, මෙවගේවත් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් ඊටහා දැන් මේ සමහර දේවල් තියෙනවා. දැන් තනකොළ පාගගෙන යනවා. තනකොළ පාගගෙන ගියොත් එහෙම ඒ හරහා මේ තනකොළ මැරෙනවා. කුඩා සතුන් නැගිටිනවා. ඒ සතුන් පාගගෙන ගියොත් ඒ සතුන් මැරෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ වස් කාලේ පනවනවා යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් වස් කාලේ වස් සමාදන් වෙලා පිණ්ඩපාතයේ මේ නොයි ගිහිලා සතුන් මරලා මේ විදිහට කරොත් අන්න පාචිත්‍යවතක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හැබැයි හේතුවක් නැත්නම් යන්න පුළුවන් හේතුත් තියෙනවා. වස් කඩා ගන්න පුළුවන් හේතු තියෙනවා. එහෙම නැත්නම් ඇවත් සිද්ධ වෙනවා. ඒ විදිහට ඒ විනය කර්ම පනවන වගේ මේ විනය කර්ම යම් ලිහිල් දීලා තියෙනවා ජීවිත ආරක්ෂාව සඳහා. එහෙමත් නැත්නම් තමන්ගේ මහානකම නැති වෙනවා නම් දැන් අපි හිතමු යම් තැනක වස් සමාදන් වෙනවා. වස් සමාදන් වෙලා හිටියද මොකද මේ වස් සමාදන් වෙලා ඉන්න තැන මේ ඒ හාමුදුරන් වස් සමාදන් කරගෙන තියෙන කාන්තාවක් වෙන බලාපොරොත්තුවක් පිට. එහෙම වෙන්න පුළුවන්. එහෙම ඉච්ච අවස්ථා තියෙන සාසන. ඒතර මේ හාමුදුරන්ට තමන්ට වස් කඩාගෙන යන්න පුළුවන් මහානකම නැති කරගෙන ඉීමේ ඒ බරපතල අවතරපත් නොවි ජීවිතේ ආරක්ෂා කරගන්න සමාන අවස්ථාවල දායකයෝ එකතු වෙලා මේ ගමක වස් ආරාධනා කරනවා. පස්සේ ගම දෙකට බෙදෙනවා මිනිස් රණ්ඩු වෙලා. එතකොට කියනවා ලොකු තැනට යන්නලු, කණ්ඩායම වැඩි තැනට. හැබැයි කණ්ඩායම වැඩි තැනට ගියාට හරියන්නේ නැහැ. සද්ධාව තියෙන අර කණ්ඩායම අඩු තැනන සද්ධාවන් තියෙන පැත්තට යන්නලු. ඒ වගේ සමහර තැන්වලදී අර ඒ කොහොමද මේ විනය නීතියත් ව්‍යතිරේක තියෙනවා. ඒක තව තව කාරණා තියෙනවා. ඒ නිසා මේ වස් සමාදන් වීම ගැන වෙනම අපිට කතා කරන්න පුළුවන්. මම මේක මතක් කළේ දැන් ඊළඟට එන ඒ වගේදී අපිට මේ සාකච්ඡාව තව දියුණු කරගෙන යන්න පුළුවන්. එහෙමයි. මම මේ කතා කළේ ඒ වගේ වස් සමාදන් වීමට අදාළ නීති රීති තියෙන ඒවා ඔය මේ පචිතිවල ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දැන් බීජගාම, භූතගාම, පාතවේතාවේ පාචිත්‍යම්. හැදෙන වැඩෙන ගහක් කොළ පාගල පොඩි කරලා දැම්මත්, ගස් අතු ගස් කපලා දැම්මත් ඒකත් පචිතියවත් අබ්බවට පත් වෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට ඉතා කුඩා දක්වා දැන් අන්තිමට කියනවා දැන් වළඳනකොට අර මම මුලින් කිව්වේ චපු චපු කාරකන් සුරු සුරු කාරකන් ඒ විදිහට. ඒ වගේම ගමේ යනකොට ඇවිදිනකොට කොහොමද ඇවිදින්න ඕනේ? හොඳට පරිමණ්ඩල නිවාසෙත්වා. හොඳට සිවුර අඳින්න ඕනේ. ඒ පිණ්ඩපාත යනකොට පත්ත සංඝී පිණ්ඩපාතම් පාත්‍රයේ කෙරෙහි යොමු කරන ලද සිතුවිලි ඇතුව පිණ්ඩපාතේ පිළිගන්න ඕනේ. එහෙම නැතුව වටපිට බලන්නේ නැහැ. ඒ විදිහට සමස්ත භික්ෂු චර්යාවම සකස් කිරීම සඳහා අපි ගත්තොත් එහෙම දැන් බණ කියනකොට දැන් වජිර මහත්තයා මේ ආසනේ වෙනස් කරලා හදලා දීලා තියෙනවානේ මේ සුදු රෙද්දක් දාලා. දැන් මේ නීච ආසනේ නිසීදිත්වා, උච්ච ආසනේ නිසින්නස්ස, අගිලානස්ස න ධම්මං දේසිස්සාමීති සික්ඛාකරණීය. මිටි ආසනේක වාඩි වෙලා ඉඳලා උස ආසනේක ඉන්න නොගිලන් තැනැත්තාට බණ නොකිය යුතුයි. ඒ කියන්නේ තමන් මිටි ආසනේක ඉඳලා උස ආසනේක ඉන්න නොගිලන් තැනැත්තාට ලෙඩෙක්නම් කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි දණ්ඩ පානිස්ස අගිලානසන ධම්මං දේසිස්සාමිති සික්ඛාකරණීය. පොල්ලක් අතේ තියාගෙන දණ්ඩක් අතේ තියාගෙන ඉන්න නොගිලන් තැනත්තාට ධර්මී දේශනා නොකළ යුතුයි. සත්ත පානිස්ස අගිලානසන ධම්මං දේසිස්සාමිති සික්ඛාකරණීය. ආයුධයක් අතේ තියාගෙන ඉන්න නොගිලන් කෙනාට බණ කියන්නද නැහැ. කියන්නේ හමුදාවට බණ කියනවා නම් තුවක්කු පැත්තක තියලා බණ කියනවා. ඒ වගේම
තව ඔය වගේ තමන් මේ පාරේ පිට යමින් හොඳට පාර යන කෙනාට බර කියන්න හොඳ නෑ තමන් අකුල යන ගමන්. ඒ වගේ ධර්ම දේශනා කිරීමට අදාළත් සේකියා තියෙනවා. ඒකේ 75ක් තියෙනවා කාරණා. ඒක භික්ෂු චර්යාව ඒ විදිහට බොහොම සැලසුම් සහගතව ක්‍රමානුකූලව සකස් කරලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට නීති හදන්න නෙමෙයි. මේ තියෙන දේවල් හරියට ක්‍රියාත්මක කරොත් ඒ ඇතුලේ සමස්ත භික්ෂු සමාජයේ මුළුමහත් ලෝකයේම ආදර්ශමත් සමාජයක් බවට පෙරලා ගන්න පුළුවන්. ඔව් දැන් අපි අද විනය පිළිබඳව සාකච්ඡා කරන්නේ අපි චූල වග්ග මහ වග්ග පරිවාර පාලියේන විනය දේශනා පිළිබඳව සාකච්ඡා කරනකොට මට හිතෙන මේ ටිකෙන් ටික තමයි අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. හැමදෙරේ ඉතාලම හොඳ යෝජනාවක් කරනවා. දැන් අපිට මේ කටින චීවර මාසය ලැබෙනවා ඇසල අපි වස් කාලය ආරම්භ කරනවා. ඔව් එතකොට වස් කාලය ආරම්භ වුණයින් පස්සේ අපි වස් ආරාධනා කරනවා. එතකොට මේ වස් සඳහා වන පිළිවෙත් මොනවද කියන විනය පිළිබඳව ඉතාම දීර්ඝව අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබේවි. හඳුනන අපි හිමුත් ඊළඟ වැඩසටහන ඒ සඳහා වෙන් කරනවද? ඔව් විනයටම සම්බන්ධ නිසා අපිට වෙන් කරන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන්. ඒ නිසා අපි දැන් අද වැඩසටහනේ සංක්ෂිප්තයට අපිට යොමුවන්න පුළුවන්. එතකොට අපි තවමත් ඉන්නේ විනය දේශනාවේ. අපි අවසන් විනාඩි කිහිපයටයි දැන් යොමු වෙන්නේ. අවසන් විනාඩි 5ට විතර අපි පුළුවන් අද දවසේ සංක්ෂිප්තය දේශනා කළ මතක් කළා අපිට හම්දුනේ වැඩසටහන අවසන් කරලා. ඇත්තටම අපි විනය හා සම්බන්ධයෙන් කතා කළේ මුලින් ත්‍රිපිටකය ගැන කතා කළා. ත්‍රිපිටකය අපි විනය පිටකය මුලින්ම කතා කරන්න ගත්තේ සංගායනාවේදීත් විනය පිටකය මුලින්ම ගත්තානේ. ඒකෙදී පරාජිකා පාචිත්‍ය චුල්ලවග්ග මහවග්ග පරිවාර කියලා මේ ග්‍රන්ථ පහක් තියෙන බවත් මේ ග්‍රන්ථ පහේ භික්ෂුන් වහන්සේලාගේ මූලිකව මහානකම නැති වෙන තැන ඉඳලා ඊට පස්සේ භික්ෂුත්වයට අහිත කර තැන ඉඳලා කෙලෙස් වැඩෙන තැන ඉඳලා අවසාන වශයෙන් භික්ෂුන් වහන්සේ සමාජය තුලේ මේ භික්ෂුන් වහන්සේ ගැන කලකිරීම ඇති වෙන තැන දක්වා වෙන අඩුපාඩුකම් නැති කරගෙන ඒ වෙනුවට ශක්තියතාවක් ඇති කරගන්න තියෙන වැඩපිළිවෙලක් හැටියට තමයි විනය පිටකය අපි අඳුනාගත්තේ. එතකොට මේ විනය පිටකය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අට්ටුපත්තිකවයි. ඒ කාලේ ඇති වෙච්ච කරුණු එළඹිච්ච කරුණු අනුවයි කියලා අපි සාකච්ඡා කළා. ඒ වගේම තමයි මේ කරුණු අනුව විතරක් නෙමෙයි ඒ කරුණු මතු වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ ගැන ඒ කරුණට විනය පිටකේ විනය නීති පැනෙවුවට පස්සේ දෙවෙනි කරුණක් ආවම අර පළවෙනි විනය කරුණේ දෙවෙනි කරුණට අනුකූලව සංශෝධනය කරලා තියෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ ඒ සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධඥානයෙන් අර දෙවෙනි එක දන්නේ නැතිකම නිසා නෙමෙයි. මොකද බුදුහාමුදුරන්ගේ විනය පැනවීම පිළිබඳ මූලික අදහසක් තිබ්බා යම්කිසි මතුවෙන කරුණක් ඇරෙන්න ඉදිරියේ සිද්ධ වෙන්න තියෙන දෙයක් වෙනුවෙන් විනය නීති පනවන්නේ නැහැ කියලා. ඒ නිසා තමන්ගේ ශාසනික භික්ෂුන් වහන්සේලා කිසිම ක්‍රමයකින් හිර කරලා තියන බුදුහාමුදුරන්ට ඕන උනේ නැහැ. ඒ ඇති වෙන වැරදිත් එක්ක ශාසනය සුරක්ෂිත කරගන්න වගේම පුද්ගලයා සුරක්ෂිත කරගන්න වගේම ගිහියා සුරක්ෂිත කර ගැනීම සඳහා තමයි මේ කරන්නේ. එකක් තමයි මේ විනය පැනවීම එක්ක ගිහියා සුරක්ෂිත කරලා තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙනවා ගිහියන් නොහෙසා කටයුතු කරන්න ඕනේ. ඒකෙදි තියෙන්නේ අර ගාථාවකක් තියෙන ධම්මපදයේම වහා ඇති යතාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රසමාදාය එවං ගාමී මුනිචරේ. හරියට බමරා වන්න ගන්ධං අහේටයන් මලේ තියෙන වර්ණය සහ සුවඳ දුරු කරන්නේ නැතුව නැති කරන්නේ නැතුව හානි කරන්නේ නැතුව ඵලේති රසමාදාය රොන් විතරක් අරගෙන යනවනේ. බමරා රොන් අරන් යන්නේ මල තලන්නෙත් නැහැ, මලේ තියෙන සුවඳ නැති කරන්නෙත් නැහැ, ලස්සන නැති කරන්නෙත් නැහැ, වර්ණේ මොකවත් නැති කරන්නේ. ඒ වගේ එවන් ගාමේ මුනිචරේ භික්ෂුන් වහන්සේත් ගමේ හැසිරෙන්න ඕනේ එහෙමයි. ඒ නිසා ගිහියන් වෙහෙසලා ගිහියන් පීඩාවට පත් කරලා එහෙම කරන්න හොඳ නැහැ. අද සමහරලාවට සමහර ගිහි ගෙවල් වල මිනිස්සුන්ට සමහර භික්ෂුන් වහන්සේලා කරදර වෙච්ච අවස්ථාවන් පව අපිට අහන්න ලැබෙනවා. මගේ මේ සමස්ත භික්ෂුන් වහන්සේනේ බොහොම අතලොස්සක් අය. ඒ නිසා ගිහියන් නොවෙහෙසා කටයුතු කිරීම භික්ෂුන් වහන්සේගේ යුතුකම. ඒ නිසා දැන් අපිට දැන් මම නිකන් සරල අදහසක් කියන්නම්. දැන් මේ හැමෝටම අදහසක් තියෙනවනේ හාමුදුරනේ පිරිකර පූජා කරන්න ඕන මොනවද කියලා. දැන් අපිට ඔය හැගොඩ කේමානන්ද නායකාරෝ මහා ධර්මදර විනයදර හාමුදුරු කෙනෙක්. උන්වහන්සේලා අපිට කියලා තියෙන්නේ දායකයෙක් මොනවද හාමුදුරනේ ඔබ වහන්සේට පිරිකරට පූජා කරන්න ඕන කියලා ඇහුවොත් එහෙම. ඉස්සරලම දායකයාගෙන් අහන්න කියනවා ඔබ කොච්චර වියදම් කරන්න කැමතිද කියලා. මොකද දැන් වජිර මහත්තයා මගෙන් අහනවා හාමුදුරනේ ඔබ වහන්සේට මම මොනවද පූජා කරන්න ඕනේ. ඔයා කැමැත්තෙන් අහනවා. මං කිව්වොත් එහෙම ලොකු දෙයක්. මොකද වෙන්නේ? ඔයාට කරගන්න බැරි වෙනවානේ. ඒ හොඳම දේ තමයි ඔයා කොච්චර වියදමක් දරන්න කැමතිද කියලා අහන්න ඕන. එතකොට ඔයා කිව්වොත් එහෙම මෙන්න මේ වගේ වියදමක දෙයක් මං කැමතියි කියලා අන්න මම කියනවා එහෙනම් ඒකෙන් තුනෙන් එක තුනේ හතරෙන් තුනක් විතර. ඒකෙන් හතරෙන් තුනක විතර වටිනාකමක් සහිත දෙයක්.
එකන වැකිවත්තේම රුපියල් 100ක දෙයක් දෙන්න හැමදෙරේ මම කැමතියි කියලා මං එනම් කියනවා 75ක විතර දෙයක් මං හිතලා කියනවා. එතකොට දායකයාට කරදරයක්වත් නැහැ. භික්ෂුන් වහන්සේටත් ඒ ලැබෙන ලාභේ සාසනයට ලැබෙන ලාභයත් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ වගේ සමහර අපේ විනයටම අදාළ වූ එහෙත් අර විනය පිටකේ කියවෙච්ච නැති සමහර කාරණා තියෙනවා භික්ෂු ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ නිසා දායකයාට කවදාවත් ගිහිල්ලා අහන්න එපා හාමුදුරනේ ඔබ වහන්සේලාට මොනවද පූජ කරන්න කියලා එහුවෙන් පස්සේ හාමුදුරු අහනවනේ කොච්චර වියදම් කරන්න කැමතිද කියන ඕනේ ගානක් කියලා කියන්න එපා. දැන් බැරි වෙලාවත් මහත්තයා ඕනේ ගානක් කියලා කිව්වොත් එහෙනම් මං කියනවා මේ කම්පැනිය මට පූජ කරන්න කියලා. ඕගොල්ලන්ගේ එහෙම කියන්නේ මම කිව්වේ එහෙම කිව්වොත් මොකද කරන්නේ? ඕන දෙයක් දෙන්නම් කියලා කිව්වොත් මොකද කරන්නේ? එතකොට ඔයා දෙවෙනි පාරට හැප්පෙනවනේ. ඒ නිසා ඒ වගේ විනයානුකූල ක්‍රමවේද තියෙනවා. ඒවත් අපි ඉස්සරහට කතා කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දන් දෙන්න ගියන් පස්සේ සමහරලාවට මේ දේ කැපද මේ දේ අකැපද කියලා සමහර ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ විනය හා සම්බන්ධයෙන් ගත්තාම මේක පුළුල් කතාවක්. මේක එක සාකච්ඡාවකින් දෙකකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම අපේ රටේ මම මේ කතා කරේ මතු පිටින්. අපේ රටේ ධර්ම විනයදර හොඳ භික්ෂුන් වහන්සේලා ඉන්න විනය හා සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. උන්වහන්සේලා අපි මේ සාකච්ඡාවට ඇතුළු කරගන්න ඕනේ. විශේෂයෙන් දැන් ඔය ආරණ්‍ය වාසී හාමුදුරුවෝ සමහර අය ඉන්නවා. ඉතාමත්ම හොඳට මේ දේවල් ගැන කතා කරන්න පුළුවන්. දැන් ඔය අපි සමහර විනය කාරණා අවශ්‍ය වුණාන් පස්සේ ඔය සුදීරානන්ද හාමුදුරුවෝගේ හාමුදුරුවත් එක්ක අපි සාකච්ඡා කරනවා. මොකද උන්වහන්සේලා ඒ පිළිබඳව අටුවා ටීකා සහිතව හදාලා තියෙනවා. ඒ වගේම අපේ රටේ ඒ වගේ ගිහිගතුන් ඉන්නවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සම්බන්ධ කරගන්න පුළුවන්. ඔය මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මයා වගේ මහාචාර්ය ඔලිය අබේනායක මහත්මයා වගේ ඒ විවිධතුන් ඉන්නවා. ඒ නිසා මේ සාකච්ඡාව අපිත් එක්ක විතරක් නෙමෙයි. මේ සාකච්ඡාව යම් යම් කොටස් අපි ඇයත් සමග සාකච්ඡා කළා මේක හොඳට අපි උඩට ගම්මු. ඒක විශාල මේ සමාජ සංගායනාවක් බවට පත් කරන්න පුළුවන්. ඒ නිසා මම වජිර මහත්මයා ඒ සාකච්ඡා කරපු කාරණා කීපය තමයි මේ සංක්ෂිප්තයක් හැටියට පෙන්වන්නේ. හොඳයි හොඳයි. අපි වහන්සේ සමග තවත් ස්වාමින් වහන්සේ නමක් හෝ ගිහි විද්වතෙක් සමග අපි කැමති මේ සාකච්ඡාව ත්‍රිපිටක අභිවන්දනා නමින් රැගෙන යන්න. මොකද වහන්සේ තමයි අපිට මේ සඳහා උනන්දු ඇති කරන්නේ. අපිට ආසාව ඇති කරන්නේ. ඉතින් ඒ නිසා වහන්සේට කරදරයක් නොවන පරිදි අපි මේ සාකච්ඡාව ඉදිරියට කෙසේ හෝ රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා වහන්සේගේ අනුශාසනා එක්ක. ඇත්තටම ත්‍රිපිටක අභිවන්දනාව ත්‍රිපිටකය පිළිබඳව සාකච්ඡාව මම හිතන්නේ අපේ රටේ බෞද්ධයන්ට උපාසක රත්නයන් වෙන්න ඉතාම මහෝපකාරී වේවි. දුර්මත දුරු කරන්න මේ සාකච්ඡාව උදව් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. පැපිලියන සුනිත්‍රා මහදේවි පිරිවෙනේ පරිවේනාධිපති, සුනිත්‍රා මහදේවි මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මැදගොඩ අබේතිස්ස අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පිරිනමමින් අපේ ගෞරවය පිරිනමනවා. අද චරණ වෙනුවෙන් මේ දේශනාවට මේ සාකච්ඡාවට පැමිණියාට තෙරුවන් සරණයි වහන්සේට. තෙරුවන් සරණයි.